අවසරයි ගෞරවනීය සංඝරත්නය මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 186 භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනා පැයටයි සැපමිල්ලා තියෙන්නේ. උදේ සීලුම දෙනායි ධර්ම දේශනාව සඳහා සූදානම් වෙලා සාදුකාරයක් පාත්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමේ නව ධම්මා පහතබ්බා නව තණ්හා මූලකා ධම්මා තීති ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මම ඒ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල මතක් කරා වගේ මේ තාලා වැඩි වැඩියෙන් කහ පාටින් පෙත්‍රා තියන දකින්න බොහොම සන්තෝසයි. එතකොට අපි ගත්ත ප්‍රයත්නය ක්‍රමක්‍රමයෙන් සමල් පූදින ගතියක් වගේ තමයි පේන්න තියෙන්නේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු තව තවත් මේ කසාවතින් මේක තව තව බැබලිවා කියලා. ඉතින් අපිට තේරෙනවයි විදිහට අපි කසාවත දැරුවත් සුදු ඇඳුම් දැරුවත් අපිට මේ වගේ එක තැනකට වෙලා දිගට භාවනා කරන්න හම් වෙනවා නම් ඒක ජීවිතේ ලොකු වටින අවස්ථාවක්. අපි මේකට කියනවා නිවාසික භාවනා වැඩමුළුව කියලා. නැත්නම් පූර්ණ කාලීන භාවනා වැඩමුළුව. ඉතින් මේ පූර්ණ කාලීන භාවනා වැඩමුළුවකට මේ தත්ත්වයට එනකොට කොච්චරක්නම් සංවිධාන ශක්තියකින්ද අපි මේ වගේ ගුණයක් ලබා ගන්න. ඉතින් අර ගෞරව ගාන විශාල පිරිසක් ලොකුවට පරිහිත නැත්නම් සාසනික හිත අධ්‍යාශයෙන්ම තමයි වැඩ කරලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපිට ලොකු වගකීමකුත් තියෙනවා මේ උපයාගත්ත වෙලාවේ උපරිම ප්‍රයෝජන ගන්න. මේ උපරිම ප්‍රයෝජන ගැනීම සරුවචන් වහන්සේ සඳහන් කරන්නේ මේ චේතෝඵල විමුක්තිය හෝ විමුති ඵල චේතෝ ඵලේ හෝ ඵල සමාපත්තිය නැත්නම් ප්‍රඥාඵල විමුක්ති හෝ ප්‍රඥාඵල විමුති ප්‍රඥාඵල සමාපත්තිය ලබා ගැනීම සඳහා. ඒ සඳහා චේතෝඵල සමාපත්තිය හෝ ප්‍රඥාඵල සමාපත්තිය ලබා ගැනීම සඳහා දෘෂ්ටි ඍජු කර ගැනීමේ කෘත්‍යයක් අපි ඉන්නේ. එහෙම නැත්නම් පෙළ ගැසෙන වැඩේ තෙන්නම් ඇදහැර ගැනීමේ වැඩ පිළිවෙලක ඉන්නේ. අන්නේ වැඩ පිළිවෙල සාර්ථක වීම සඳහා මෙවැනි රැස්වෙච්ච පිරිස් කියන්නේ මේ මට්ටමන සාර්ථකත්වේ ලබාගත්ත පිරිස් මේක ඊගාව පියවරේ සාර්ථකත්වයේ සඳහා අනුග්‍රහ කළ යුතු ආකාර තමයි අපි අනුගහිත සූත්‍රයෙන් මතක් කරගන්නේ. අපි හැම වැඩමුළුවකම පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාවේ ආරම්භයේ විදිහට අරගෙන තිබුණා. ඉතින් ඒකට අපි අනුග්‍රහිත සූත්‍රය කියලා කියනවා. එතකොට මේ අනුග්‍රහිතය අපි සමූහයක් වශයෙන් වග කියන්න ඕනේ, පුද්ගලිකවත් වග කියන්න. ඉතින් ඒක නිසා ඒක හරියට මේ වැඩමුළුවේ ආචාර පද්ධතිය වගේ එකක්. ඒකෙන් ඉස්සෙල්ලාම සර්වචන්සේ සඳහන් කරන්නේ අපි හික්මෙන්න ඕනේ, අපි සීතල වෙන්න ඕනේ, අපි සදාචාර සම්පන්න වෙන්න ඕනේ. ඒකට කියනවා සීල අනුගහිතය කියලා. ඉතින් මේ සීල අනුගහිතයෙන් කහසූරු ධර්ම කට්ටියට එක සීල පද්ධතියක් තියෙනවා. ගිහියන්ට එක සීල පද්ධතියක් තියෙනවා. ඒකට ඝාට සීල් කියලා කියනවා. මේකට පබ්බජිත සීල කියලා සඳහන් කරනවා. කෙසේ නමුත් ඒ තමන් ගිවිසගත්ත සීලය අට තරම් වෙන විදිහට ඒට ගැළපෙන විදිහට ජීවත් වෙන්න. එහෙම නොවුනොත් අර සමාදන් වෙච්ච සීලය අරසබෙන්නේ නැත්නම් ඒක මේ ලැබපු වෙලාවේ ඔය කියන චේතෝඵල සමාපත්තියට හෝ ප්‍රඥාඵල සමාපත්තියට පොඩි කෙනහිල්ලක් කරනවා. තමයි සමාදන් වුණා නම් සීලයක් ඒ සීලයට අනුව ජීවත් වෙන්න ඕන. ඉතින් ඒක ගියත්නම් අපි සාමාන්‍යයෙන් අටසිල් සමාදන් කරවීම කරනවා. ඉතින් ඒකයි මම කිව්වේ ධර්ම සාකච්ඡාවේදී ඒක පිළිබඳ සැකයක් තියෙනවා නම් කර්මාකල ඒක සුද්ධ කරගන්න. සුද්ධ කරගත්තේ නැත්නම් හරියට මේ යල් කන්නෙට කුඹුරු කපලා ඒකේ යායේ තැනක එළවලු කොටුවක් හදනවා නම් හොඳට වතුර තියෙන තැනක එළවලු කොටුව හදන්න ඉස්සර වෙල වැට ගන්න ඕනේ. ඇට ගහලා තමයි එළවලු කොටුව හදන්නේ. එහෙම නැත්නම් ඔය සත්තුන්ගෙන් පරිබෝධක වලින් හරියට කරදරයි. අවිවාගත යන සත්තු වෙනවා. ඉතින් ඒ වගේ තමයි පෙන්වන්නේ අපි මේ සීල සමාධි ශික්ෂාවට යන්න ඉස්සලා සීල ශික්ෂාව තහවුරු කරගන්න. ඉතින් ඒක හදන්න නැතුව වැට හරියට හදා ගන්න නැතුව කොච්චර මේ ගොවිතැන්පත් කරත් අර ලපටි පැල මතුවෙන දෙයට හැම සතාම කරදර කරනවා. ඒ නිසා විශේෂයෙන්ම උඩරට පැත්තේ ගොවිතැන් කරනකොට කියනවා
වනාත සුද්ධ කිරීම සහ නියර බැඳිල්ලෙන් තමයි ගොයිය කවුද කියලා තේරෙන්නේ. උපකරණ තිබුණාට ගොවිතැන් කරන්න බෑ. ඒක හරිය නියර හතියට හදා ගන්න ඕන වනාත හදා ගන්න ඕන නැත්තම් ගොවිතැන් කරන්න බෑ. ඒක නිසා හැදුවට පස්සේ හරි ලස්සනයි කුඹුර. ඒ වගේම තමයි එළවලු කොටුවක. ඉතින් ඒ වගේ කවුරු හරි හිතනවා නම් එළවලු වල හදලා බෙහෙත් ගහලා බේරන්න පුළුවන් කියලා ඒක කරන්න බෑ. ඒ වටේට එළවලු කොටුවට වැට ගහනවා වගේ. දෙපෙණි එක තමයි අපි මේ එකතු වෙලා කරන වැඩේ. අපි නිතරම මේ ඉන්න පිළිස් හොඳව දේවල් දන්න කී නැත්තු. ඒ වුණාට මේ අදාළ දෙයට නැත්තම් මේ කමටහන්ට අදාළව නැවත නැවත බණ අහන්න ඕනේ. බණ ඇහුවේ නැත්තම් අපි gederin ගෙනාවා තමයි ඔළුවේ තියෙන්නේ. කොච්චර බණ කිව්වත් නම් ඒ දෝෂේ තියෙනවා. කොහොමඩක්වත් gederin ගෙනාවා තමයි භාවනා කරන්නේ. ඉතින් ඒක අර බලලා එළියට වහිනවා මල්ලෙන් කමටහන් සුද්ධ කරන වෙලාවේ. ලයිස්තුක් කියනවා. සයන්ස මං අවල් භාවනා කරලා ඉවරලා මේ භාවනා කරන ඊට පස්සේ මේක කියනවා මේක කියන ඉවර වෙලා පුළුවන් වුණොත් ආනපනෙත් කරනවා. ඒක හරියන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ කියනවා. ආහඬ දෙන්නේ නැහැ. එයාට මගේ යාළුවෙක් කියනවා එයාගේ මනසයා කියනවලු මචං බඩේ ගක්කමක් ඇවිල්ලා තියෙන ඇතර කාපු දෙයක්වත් නැහැ. උදේට මාර හීලිබත්තියක් කාලා පස්සේ මං ඔක ටිකක් ආවා. ඉතින් මදි නිසා ඉන්දියාප්පෙකුත් කෑවා තමයි. පස්සේ පැටිස්සෙක්කුත් කෑවා. කියලා ලයිස්තුවක් කියලා කිව්ම ඇත්තටම කාපු දෙයක් නැහැ බලපංග වැඩ රිදිනවා කියලා. බොක්කේ මේ අන්තට්ටු පිටින් කියන්නේ මොකද අනේ බලන්නකෝ කාපු දෙයක්වත් නැහැ බඩ රිදිනවා කියලා. ඉතින් කමටහන් සුද්ධ කරනකොට බල මල්ලේකින් ඉරපයි. ඉතින් ඒක දත් ගලවනවා වගේ කමටහන් සුද්ධ කරනකොට. තහිර කරලා තියලා ගලවලා අල්ලපුවම ජරස් ගාලා එතකොට ඉතින් අඬාගෙන යන්නේ. ඉතින් සුතමේ ඥානෙදි කරන්නේ එහෙම වෙන්න දෙන්නේ නැතුව අපි පද්ධතියක් දෙනවා දීලා කියනවා මෙන්න මේ ටික කරන්න කියලා. ඒකට ඇහෙන්නෙම නැහැ. මෙහෙන් කියන ඒ මූලික කමඨාණේ ඇහෙන්නෙම නැහැ. කනේ නිකන් පොරොප්ප ගහලා වගේ. ඉතින් ඒක අල්ලනවා ධර්ම සාකච්ඡාවේදී මේ දීපු කමඨාණද කරන්නේ මොනවද වැටුනේ කියලා අර සුතමේ ඥානෙට පස්සේ සාකච්ඡානුගහිතේ හරි වැදගත්. එතෙන්දි තමයි අපි ඔක්කොම එක පවුලේ අය වගේ එක බත්තලිය බත් කන අය එක වහලයට බුදිය ගන්න අය කියලා හඳුනා ගැනීම සිදු වෙන්නේ විශේෂයෙන්ම ධර්ම සාකච්ඡාවේදී. ඒක නිකන් හරිම අයින්ද්‍රිය දෙයක්. දුවට තේරෙනවා. ඉතින් සමහරෙකුට ගැළපෙන්නේම නැහැ. කමඨාන් සුද්ධ කරන්න කැමතිම නැහැ. අනිත් එක මේ කමඨාන් සුද්ධ කරන හුඟක් වෙලාවට පිටින් ඉඳලා අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නකොට කට්ටිය දන්නවා නිස්සාරණ වනේ තියෙන්නේ මෙන්න මේක කියලා. ඉතින් ඒ නිසා පිටින් ඉඳලාම කියන්න පුළුවන්. කොතෙන්ද දෙන්න ඕන? කමෙන් ඕනේ අහවල් භාවනාව නම් අහවල් මධ්‍යස්ථානෙ යන්න. අහවල් භාවනාව නම් මෙතෙන් එන්න කියලා හොඳට ඒක අර කමඨාන් සුද්ධ කරන වෙලාවෙදී යෝගාවචරණගේ ප්‍රකාශන හිලිදරව කරුවට පස්සේ ඕනගෙනුට පිටින් ඉඳලාම තීන්දුව කරන්න පුළුවන් මෙතන යන්නේ මේ භාවනාවේ මේකයි වෙන්නේ කියලා. ඉතින් මේ අපේ තියෙන මේ උගන්වීම් ක්‍රමය, ගෙම අපේ තියෙන මේ කමඨාන් සුද්ධ කිරීමේ එකම ක්‍රමේ නෙවෙයි ලෝකේ තියෙන. කවුරු හරි එහෙම හිතනවා නම් ඒක වැරදි. නැත්නම් මේකෙන් විතරමයි නිවන් දකින්න පුළුවන් අනිත්‍ය වැරදි කියලා එහෙම එකක් නැහැ. මේකට ගැළපෙන චරිත ලක්ෂණ වගේක් තියෙන. මේ චරිත ලක්ෂණ තියෙන කට්ටිය මේ පැත්තට එනවා. අනිත් කට්ටිය තම තමන් කැමති කමෙන්ටන් වලට යනවා. ඒ නිසා අපි හිතන්නේ නරකයි. මේකට යන්නේ නැති අය විරුද්ධ කාර්යෝ. අනිත්යෙන් අපිට මේ අපිට විරුද්ධ යුද කරන බලකොටු කියලා හිතන්නත් කයි. ඒක එක නෑ යනවා මේ වටිනකම තියෙන්නේ එnde ඉස්සලා දැනගන්න පුළුවන් මෙතන කෙරෙන්නේ මෙහෙම භාවනාවක්. මෙන්න මෙහෙමයි කටයුතු කරන්න කියලා ඒ සාකච්ඡාව අහුම් කන් දෙන ඕනම කෙනෙකුට තීන්දුව කරන්න පුළුවන්. නමුත් ඒ සොයා බලා කටයුතු කරන්න එහෙම පුළුවන් වුණාට සමහරු මෙතෙන්ද ඇවිල්ලාවත් තේරුම් ගන්නෑ නෑ මොකද්ද කමටහන් සුද්ධ කරන ක්‍රමය. මෙතෙන් තුන් හතර සැරේ ඇවිල්ලා තිනවා හතර පහ සැරේ ඇවිල්ලා තිනවා ඒවත් තේරෙන්නේ නැහැ. ඉතින් ඒ වුණත් අපි කවදාකවත් ඒකේ දෝෂයක් දකින්නේ නැහැ. ආවොත් ආයසරයක් අර ක්‍රමයේ කියලා දෙනවා. මෙන්න මේකයි මේකේ ඉගැන්වීම් ක්‍රමය. මේකයි කමඨහන. මෙන්න මෙහෙමයි කමඨහන ශුද්ධ කරන්නේ. ඕන සැරයක් ඇවිල්ලා කෙරුවට කරන්නේ. මේ තුන හරි ගියොත් විතරයි සීලය සුතය සකච්ඡානුගහිත හරි ගියොත් විතරයි කෙනෙකුට මේ සමතනුගහිතයක් කරන්න පුළුවන්. සමත කියල කියන්නේ හිත සමතයකටපත් කරන්න පුළුවන්. නැත්තම් හිත ඇතුලේ හැමදම අවුල්. නිකන් හරියට සභාවක එකී එකන සභාපති කියන දේ අහන්න නැතුව කෑකොසම් ගන්න පටන් ගන්නවා වගේ. සභාවේ කිසිම සමතයකටපත් කරගන්න බෑ. එතකොට කිසිම දෙයක් යෝජනා ඉෂ්ට කරන්න බෑ. ගොඩක් කතා කරනවා අන්තිමට අපි එකඟුණා මේකේ කියලා කිසිම දෙයක් කියන්න බෑ. අන්නේ වගේ සමතයකට එන්න බැරි හිතක් අපිට තියෙන්නේ. මේක ඇතුලේ තියෙන චෛතසික මේ උළු කට්ට ඇතුලේ නම් අපි කිව්වොත් හිත තියෙන්නේ කියලා එහෙම කියන්නේ නැහැ. උගදෙර කියන එකේ කොතනද දන්නේ නැහැ. කොතනක නමුත් මේ චීන චෛසික දෙකක් කවදාකව සමාන්තරව ගමන් කරන්නේ නැහැ. ඔය එක 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 පැතිවල. මේ හරියට මේ අපි ඉන්නේ කනගේ රුචර්ජිකම් වෙනස් වගේ. ඉතින් ඒ නිසා ඉව ඇතුළේ තියෙන ගැටුම නිසා ගමනක් නැහැ මේකේ. ඒක නිකන් සර්වඥාන්සේ සඳහන් කරනවා වල සත්තු 6 දෙනෙක් අරගෙන
ලණු වලින් ගැට ගහලා ලණු එකට ගැට ගහලා තිබ්බොත් මුන් 6 දෙනා කොයි අතට අදීද කියලා. එකෙක් මාළුවෙක්, එකෙක් කුරුල්ලෙක්, අනික කබරේක්, අනික හිවලෙක්, අනික බල්ලෙක්, එක එක සත්තු. නානා ගෝචක, නානා වාස. ඉතින් අර අනිත් ඔක්කොම ඇදගෙන වතුර එක වතුරට බහින්න. සෝනට අදිනක සෝනට ආවිද. පියාසරකණ්ණික අනිත් එක ඇදගෙන යනවා. ඉතින් මේක ඇදගෙන මා විශාල තරන්දිල්ලක් තියෙනවා. ඒකට අපි අසහනය කියලා කියනවා. ඒකට අපි ආතතිය කියලා කියනවා. ඉතින් ඒක නිසා කොයි කෙනාගේ හිතේ ඒ සර්පයෝ ටික තමයි දුවන්නේ. එහෙනම් මෑත ඇද 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 ඉන්නවා මිසක් පැරන්දීමක් මිසක් කීකරු අස්සේ උපස් දෙනේ කය දෙනේ දාපු රතයක් ඉදිරියට දෙනවා වගේ අදන්න අමාරු. ඒකේ එක එක වෙලාවල් වලට දුරනවා. ඉතින් මේ බව මගේ හිත මේ කාට බන කිව්වත් මගේ හිතත් නන්නත්තරයි. මගේ හිතෙත් මේ එක එක අතර දුන වල්ලස්සියෝ දුන රතයක් තියෙන කියලා දැනගන්න එකට විපස්සනාව කියලා කියනවා. ඒක දැනගන්න පුළුවන් ඉන්නේ තවත් ඒ වගේ වල්ලස්සියෝ ඉන්න තවත් හිතක් විරුද්ධ වෙච්ච දවසක පේනවා. බැලින්නම් ගෑනුණත් පිළිමුණත් පැවිදුණත් උපැවිදුණත් ඔළුව ඇතුලේ පිස්සු. ඒක ඇතුලේ තියෙන්නේ මේ නන්නත්තර වෙච්ච ගතියක්. අපි ඔගිය පාර මේකට ඉස්සෙල්ලා වැඩමුළුවේදී ගත්ත මාතෘකා තමයි සත්තාවාස. නව සත්තාවාස කියන පළවෙනිම සත්තාවාසයේ තේරුම් කරලා දෙන්නේ නානත්ත කය නානත්ත සංඥා. ඔය තමයි සිංහලෙන් කියන්නේ නන්නත්තරයිය. කයෙන් වෙනස් සංඥාවෙන් වෙනස්. ඒක නිසා අන්ධ භූතෝ අයන් ලෝකෝ. මේ මුළු ලෝකෙම අන්ධ භූතයි. මේ බව දැනගත්තට පස්සේ තමයි පිස්සුවක් ප්‍රශ්නයක් නැන්නේ. මටත් පිස්සු කටත් පිස්සුනේ. දැන් හැම කෙනාටම ශරීරේ හොරි හැදිලා තියෙනවනේ. ඉතින් සොරි කියන දෙයක් නැහැ ඉතින්. ඔක්කොටම හොරිනේ. ඉතින් මේකේ දැනගන්නේ මේ ඔක්කොටම හොරි කියන එක තමයි. විපස්සනාදී අපි දැනගන්නේ ඔය එක එක්කත් ඔය මොන જાතියෙන් අගෞසන්න ගියත් මොන જાතියෙන් අඳුරපෑවත් මොන જાතියෙන් සද්ද දැම්මත් හැම එකටම තියෙන ඔය එකම ගාය තමයි. එතකොට නිකන් අර එකාම්මගේ දරුවෝ වගේ සමූහයකුත් හැදෙනවා. එක එක් ලොකු කියන දෙයක් නැහැ. හැම කෙනාම නන්නත්තරයි. හැම කෙනාටම මේ අන්ධ භූතයි. මේ අන්ධ භූත භාවයක් තියෙයි. ඉතින් අපි මෙතෙක් කල් හිටියේ ජොලියට ප්‍රශ්නයක් නැහැ. ඉස්සරහට භාවනා කරනකොට පස්සෙත් ඔය අන්ධ භූත භාවය තියාගෙන ඉන්න පුළුවන්. හැබැයි එකක් වෙනස තියෙන්නේ දැන් දන්නවා අන්ධ භූතයි කියලා. උඹටත් අන්ධ භූත මටත් අන්ධ භූත කියලා දන්නවා. ඉතින් මේක දැනගත්තයි කියලා ආය අන්ධ භූත භාවය වැඩි වීමක් වෙන්න ඕන කමක් නැහැ. ලෙඩක් තිබුණට ලෙඩේ දැනගත්තයි කියලා ලෙඩේ වැඩි වෙන්න ඕන කමක් නැහැ. ඉතින් ඒක නිසා අපි භාවනා කරන්න කරන්න මේ පස්ත අනුග්‍රහිත පහෙන් සම්බන්ධ වෙන්න වෙන්න අපිට තේරෙන පටන් අර ගන්නවා මේ පහේ සමානකමකුත් තියෙනවා. අපි ඔක්කොටම අන්ධ භූත නිසා සීලයක් රකින්න හරි අමාරුයි. ආහන දේ හිතේ තියාගෙන හරි අමාරුයි. අපි දන්න දේ ධර්ම සාකච්ඡාදී කියන්න හරි අමාරුයි. හිත සමතේකටපත් කරගන්න අමාරුයි. අපිට ඔක්කොටම අන්ධ භූතයි කියලා පිළිගන්නත් අමාරුයි. ඒ යතින් අපි ඔක්කොම සමානයි. හැබැයි නන්නත්තාරයි. නානත් කය නානත් සංඥා. මේක හරි ජොලි වැඩේ මට නම් මම ඒවන් දන්නේ මම බලන විදිහට මට හරිම ආශික්. ඔය කවුරු මොන જાතියෙන් පුඹගෙන නරාගෙන හිටියත් බොක්කේ වෙච්ච එක විදිහට තියෙනවා. ඒක දැනගත්තට පස්සේ manussකම කියන එක. ඔව් මෙහි අපි ඔය කළුවමනේ දගන්නේ සුද්ධ ළඟට ගියාම අපිට නෑ රුද්ද අමුතුයි කියලා හිතන්නේ නෑ ඒ කක්කා. අර જાතිම කක්කා. ඒක දැන් විශ්වවිද්‍යාලට ගිය කට්ටියයි නැති කට්ටිය ගත්තම දෙකම එකම කක්කා. එතකොට හිරේ ඉන්න කට්ටිය ඇහිලේ ඉන්න කට්ටිය ගත්තා එකම කක්කා. දොස්තරයි ලෙඩයි ගත්තාම එකම කක්කා. ගුරුවරයා ළමයි ගත්තාම ශිෂ්‍යයි එකම කක්කා. නායකයයි පාලකයයි මේ රටවැසියයි ගත්තාම එකම කක්කාව තියෙනවා. ඉතින් බුදු කෙනෙක් නොහිටියා නම් අපි මේව ගණන් ගන්නවනේ. දොස්තරට ලෙඩ අඩුයි, ලෙඩට ලෙඩ අඩුයි කියලා පිස්සු කියලා හිතනද ඔයගොල්ලෝ? හැම දොස්තර කෙනෙක්ම ලෙඩෙක්, හැම දොස්තර කෙනෙක්ම මැරෙනවා. මං ඒ දවසෙ ඉඳන් නෑ නෑ මේගොල්ලන් කොහොමඩක් කල් ලෙඩ වෙන්න බෑ. මුස්තරලානේ. ඔය නැකත් බලන කට්ටිය අයියෝ විසු කෙල්ලන් හැදී. ඉතින් ඒ කට්ටිය ගෑණිය අහනවලු ඔබ නස්සත්තර කාලයක් නේද? උඹට තේරෙන්නේ නැද්ද මේ නස්සත්තරේ කියලා? ඌට තේරෙනවා. සල්ලි කියන මනුස්සයගේ නස්සත්තරේ හැබැයි තමන්ගේ නස්සත්තරේ තේරෙන්නේ නැහැ. ඉතින් ඉතින්දි බුදුහාමතුරා අපිට පෙන්නලා දෙනවා අපි මේක දැනගනිමු. දැනගන්නවා කියන්නේ කවුරුත් කියු ඥානකෙන් නෙවෙයි, අසු විරුදේකෙන් නෙවෙයි බලලා අත ගාලා කරන්න පුළුවන්. ඉතින් අපි මතක තියාගමු මේ වැඩමුළුව පුරාවට අපි නිතරම සීලානුගහිතේ වග වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි මේ වැඩමුළුවෙන් හැලුණා වෙනවා. තරම් නොවන කෙනෙක් වෙනවා. අපි මේ වැඩමුළුවේදී වෙන බණදි කියන දේවල් හොඳට හිතේ දරා ගන්න ඕනේ. නැති වුණොත් එහෙම අපිට මේ පිරිසත් එක්ක යන්න බැරි වෙනවා. ඒ වගේම අපි පුළුවන් විදිහට කමඨාන සුද්ධ කරගන්න ඕනේ. නොවුනොත් අපිට හම්බෙච්ච අවස්ථාවේ වැඩේ වුණේ නැත්නම් නඩුව කල්ලනවා. හරියට වෙලාවට නඩුව සාක්ෂි දුන්නේ නැත්නම් නඩුකාරය නඩුව කල්ලනවා. අපිටත් ඒ විදිහේ වෙනවා. ඒ කියන්නේ දීර්ඝ සංසාරයකට වාසනාව ලැබෙනවා. එහෙම නැතුව
ඒ වගේම ඉඳගෙන අපි නිතරම බලන්න ඕනේ මේ නන්නත් නානත් කය නානත් සංඥා වුණාට මේක සමතේකටපත් කළ හැකි යම් ප්‍රතිශතයක් මේ ලෝකේ මිනිස්සු ඉන්නවා. යම් ප්‍රතිශතයක් තමයි බලාපොරොත්තු චර්මටම හිත එකඟ කරගන්නවා. ඒ නිසා අපිට පොඩි බලාපොරොත්තුවක් දෙන්න බලන් උත්සාහ කළොත් යම් කිසි සමතයක් සමාහිත භාවයකට සමාතේකට පස්සද්දි කියලා කියනවා. ඒ වගේම එහෙම බැරි උනායි කියලා පශ්චාත්තාප වෙන්නත් එපා. මේ ලෝකේ තියෙන්නේ මේ වගේ විෂම දෙයක්. ඒ බව දැනගන්න පුළුවන්. ඉතින් මේ බව මේ අනුග්‍රහිත සූත්‍රයෙන් බුදුජාන් වහන්සේ දේශනා කරපු එක අපි මතක් කරාට අපි මේ වැඩමුළුවට මාතෘකා තියන්නේ ඒක නෙවෙයි. අරක නිකන් අපි ඔක්කොම සම මට්ටමට ගන්න කතා කරාට අපි මාතෘකා තියන්න යන්නේ මාතෘකා ගන්න යන්නේ උද්දුත කරන්න යන්නේ මේ දසුත්තර සූත්‍රෙමයි. මේ වෙනකොට දසුත්තර සූත්‍රය වැඩමුළු 50ක 60ක විතර අපි මාතෘකාවට අරන් තියෙනවා. හැමදාම එකම නෙවෙයි ගන්නෙ. ඒකේ එක පාඩයක් අරගන්න. ඉතින් ඒ ගන්න හැම වෙලාවෙදීම ඒ දසුත්තර සූත්‍රයක් ඉදිරියට තබා ගැනීමට අපිට හේතු වෙච්ච දේ නැත්තම් ඒකේ තේසකයන් වහන්සේ විදිහට සඳහන් කළ තියෙන සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ සහ සූත්‍රය පිළිබඳ පොඩි අගැයීමක් කරනවා. මේ දසුත්තර සූත්‍රයේ සඳහන් වෙලා තියෙන්නේ දීඝනිකාය කියන පොතේ සූත්‍ර පිටකයේ පළවෙනිම පොත් පන්තියේ අවසාන සූත්‍රය විදිහට. ඒකේ පොත් තුනක් තියෙනවා. තුන්වෙනි පොතේ සඳහන් වෙලා තියෙන අවසාන සූත්‍රය. ඒකෙදී සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරලද සියල්ලම ප්‍රස්ථාරගත කරලා තියෙනවා. වගුවකට දාලා තියෙනවා. ඒකට කරන උත්සාහයක් වශයෙන් ඊට ඉස්සෙල් සූත්‍රයේ 31 වෙනි සූත්‍රයේ සංගීති සූත්‍රයේ වගු කරන්නේ නැතුව ගොනු කිරීමක් කරලා තියෙනවා. තොරතුරු එකතු කරලා ඒක චාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තමන් වහන්සේ බුද්ධ ඥානසර කලින් පිරිනුවම් පානවා. බුද්ධ ඥානසේ පිරිනුවම් පෑවට පස්සේ මේ සංඝයා එක එකන අහපු දේවල් එක එකන කියන්න ගියොත් මේක නිගණ්ඨනාත පුත්‍රගේ ශාසනයේ වෙච්ච දේ වෙන නිසා ඔක්කොම එකතු වෙලා බුද්ධ ඥානසේ කියපු දේවල් එකඟතාවයකට එනවා. අපි ඒකට සංගීතිය කියලා කියනවා. අපි සංගායනාව කියලා කියනවා. එම සංගානාවට යන්න ඉස්සෙල්ලා ඒකේ සැලැස්ම සකස් කිරීම තමයි සංගීති සූත්‍රයේ තියෙන්නේ. ඒ සාරිපුත්‍ර ස්වාමීන් කියන්නේ කවුරුත් වගේ අහනවා. මොකද ධර්ම බාණ්ඩ ධර්ම සේනාධිපති නිසා උන්වහන්සේ සැකිල්ලක් හදලා තියලා ගියා. ඕගොල්ලෝ කවදා හරි එකතු වෙලා බුද්ධ දේශනාව නැවත සජ්ජහායනා කරන්න ගියොත් මෙන්න මේ ටික අනුව තමයි යන්න වෙන්නේ. ඒ කියන්නේ සම්මන්ත්‍රණයක් කරන්න ඉස්සෙල්ලා ඒ සම්මන්ත්‍රණේ කාලසටහන හැදුවා වගේ. එකේ එකේ කරුණ බුදුරජාණන් සර දේශනා කරපු ඔක්කොම පෙළගස්සලා තියෙනවා. දෙකේ කරුණ, තුනේ කරුණ, හතරේ කරුණ 11 දක්වා එක සූත්‍රයක කරුණ 11ක් තියෙන දේවල් දක්වා ගොනු කරලා තියෙනවා. හැබැයි මේ එකේව ගානට වැඩිය දෙකේව වෙනස්, දෙකේව ගානට වැඩිය තුනේව වෙනස්. දැන් දසුත්තර සූත්‍රය ඊට පස්සේ තියෙනකේ තියෙන එකේව 10යි, දෙකේව 10යි, තුනේව 10යි, හතරේව 10යි, ඔය විදිහට 10ව 10යි. ඒ නිසා මේ ගොනුව හරියටම කොටු 10ක් ගහලා කොටු 10 එක පිරෙව වගේ. මේකේ ආනිසංස දෙකක් තියෙනවා. එකක් තමයි යම් කොටුවක් හැලුනොත් අපි අතින් ඉස්සර පස්සර කොටු දිහා බලලා හිතා ගන්න පුළුවන් මෙතන ඉන්න ඕනේ මේක තමයි. වම් දකුණු කොටු දෙක දිහා බලනකොට ප්‍රස්ථාරය මෙතෙන් මේකේ ඉන්න ඕනේ කියලා අර අනුමාන ක්‍රමයට ණය විපස්සනාවට අල්ලන්න පුළුවන්. ඒක ඥාන විභාගය කියලා මේකට කියනවා. ඥානය පිළිබඳව විභාගයක්. එහෙම නැත්නම් ඥාන ප්‍රස්ථාන කියලාත් කියනවා මේකට. ඥාන ප්‍රස්ථාන කියන එක බලතැවි මෙහෙම මෙහෙම ගියලා මේ මැද එක නැත්තම් හදිසියේ ප්‍රහෙලිකාවක මැද කොටුවේ නැත්තම් මෙතෙන් දෙනුන අකුර මේකයි කියලා අර වාක්‍ය එහාට මෙන දිගට හරහට තියෙන වචන දිහා බලනකොට අල්ලන්න පුළුවන්. දෙක මේ සංගීත සූත්‍රයේ දේශනා කරන්න කලින් පූර්විකාවක් ගාතාවක් වශයෙන් සාරිපුත්‍ර සංසේ සඳහන් කළා. දසුත්තරම් පවක්ඛාමි පත්තුන් නිබ්බාණපත්තිය. මම මේ ඉස්සල සූත්‍රයේ කියුවේ කරුණු ගොනු කරන එක දැන් තියෙන්නේ කරුණු නිවනට ගොනු කරන එක දිශාගත කරන එක හරියට පිළිවෙලට හදන එක. ඒ නිසා මේ සූත්‍රයේ දසුත්තර සූත්‍රයේ හුදු ධර්මයේ සඳහා වෙන එකක් නෙමෙයි ධර්මයේ නිවන සඳහා ධර්මයේ විමුක්තිය සඳහා කියලා එකින් එකට ධර්ම પરම්පරාවක් විදිහට යන්නේ. ඒ නිසා යම් දවසක යම් කෙනෙක් සාමාන්‍ය මාත්‍රකාවසෙන් හෝ මේ දසුත්තර සූත්‍රයේ තියෙන කරුණු දන්නවනම් එයා දල සැකස්මක් දැනගන්නවා. මේ කරුවචාන්සේ දේශනා කරපු ටික මේකයි කියලා. අපි නැත්තම් 84000ක් ධර්මස්කන්ධය කියලා වචෙන්ද කියනවනේ. ඒක ඔළුවේ තියාගෙන අමාරු. විශාලයි. බුරුමේ හිම තුන් සූත්‍රෙම කටපාඩම් කරපු හාමුදුරු දැන් හතර නමක් මං හිතන්නේ ඉන්නවා. මං බුරුමේ ගිහිල්ලා හිටපු කාලේ දෙනමක් අපවත් වුණා. ඒකට පස් නමක් කීතිය ත්‍රිපිටක ධාරී.
ඒ ස්වාමීන් වහන්සේලාට නිකන් සාමාන්‍ය රුවන්වැලි සෑයට වගේ වන්දනා කරනවා. යන්නේ අනතන පුදුමාකාර සැලකිල්ලක් කරා. මොකද ඒ සාංචරයට මුළු ත්‍රිපිටකයේම ඕන තැනකින් එහොත් කියන්න පුළුවන්. ලංකාවේ එක්කෙනෙක්වත් නැහැ. ඊට පස්සේ දෙපිටක ධාරී පුදුමාකාර ප්‍රදේශයක් තියෙනවා. තනි පිටක ධාරී පුදුම විදියක් එනවා. මොකද ලංකාවේ අපි ඉන්නවනම් 25000 30000 සංඝයා ඒ ලක්ෂ 8ක් විතර සංඝයයි ඉන්නේ. සමහර කට්ටිය තාවකාලික පැවිද්දද. ඒ නිසා ඒ අතර තරගේ හරි වැඩි. කටපාඩම් කරන්න මුළු බුරුම විතර කිසිම જાතියක් දක්ස නැහැ. ඒ වගේ මේ වගේ මහා සංගරත්නේ සමාජලාට 400 500 ඉන්නවා මේ වගේ තැනක. ඒ ඔක්කොටම උදේ ඉඳලා හැන්ද වෙනකන් කටපාඩම් කර යුතු කොටසක් අතර දීලා තියෙනවා. ඉතින් මේ පොඩි හාමුදුරුවෝ හැම වෙලක්ම කරන ගමන් අරක කටපාඩම් කර කර තමයි ඇවිදින්නේ. ඒ නිසා නිකන් ගාන වගේ තැනට යනකොට මොකද කටපාඩම් කරන සක්මන් කරන. නිකන් මී මැත්තක් පොදියක ළඟට යනකොට වගේ. එකෙකුට එකෙක් කතා කරන්නේත් නැහැ ඇවිදින්නේ. ඊට පස්සේ රැයට ලයිට් දාන්නේ රාත්‍රී වාචනය කියලා එකක් තියෙනවා. ගුරු හාමුදුරුවෝ වහනක් පත්තු කරනවා. අර කටපාඩම් කරපේ කියනවා. එදිරි ගුරු ආමඳුර හොඳටම දන්නවා. එයා කියනවා මේක කටපාඩම් වෙලා නැහැ. මේක වැරදි කියලා. ඉතින් රාත්‍රී වාචනයේදී ඔක්කොම එක දෙලට කටපාඩම් කරපේක කටපාඩම් දෙන්න ඕනේ. අවුරුදු 16 වෙනකොට අභිධර්මයේ පဋාණ ඉවර කරන්න ඕනේ. 20 වෙනකොට ප්‍රතිමෝක්ෂයේ කටපාඩම් කරලා දෙන්න ඕනේ. ඊට පස්සේ දිගින් දිගටම දිගින් දිගට ඕනේ සිපිරිකේ තියෙන වචනයක් අහුවොත් ඒක නාමපදයක්ද? ක්‍රියාපදයක්ද? ඒක ලිංගෙ මොකද්ද? වර්තමානද? පරොක්ඛාව පරිශමයේ පදයේද අත්නෝ පදයේ සීරම ටටටට ගාලකේ එනිසා ඒක හරි අනවශ්‍ය දෙයක් අපේ වැඩ බුලුවට නමුත් මම කියන්නේ ඒ දැනුම මේකට කියනවා ඒගොල්ලෝ ඒ දැනුමට සලකන්නේ පුදුමාකාර විදියට ඉතින් ලංකාවේ අපි කාරණය කිඳා බැහිමේ ශක්තිය තිබුණාට ධාරණ ශක්තිය ලංකාවේ අඩුයි අරගොල්ලන්ගේ ධාරණ ශක්තිය තියෙනවා කිඳා බැහින ගතිය ටිකක් අඩුයි කියලා මම කියනවා ඉතින් බුරුම කට්ටිය බාර ගන්න එකක් නැහැ ඉතින් යනෝ බලනකොට සාරිපුත්‍ර සංඝ අපිට මේ දීලා තියෙන්නේ ඔක්කොම කටපාඩම් නැකිරුවාට ඒ සමස්තය පටුනකට දාලා හරි ගැසලා දීලා තියෙනවා. ඉතින් ඒක නිසා භවනා කරන අයට පොත්පාඩම් කරන එක හොඳ නැහැ කියලා කියනවා තමයි. නමුත් යම් කිසි වෙලාවක අපිට මේ දසුත්තර සූත්‍රයේ සංගීති සූත්‍රයේ වගේ කියවලා බැලුවනම් ඊට පස්සේ මේ කියන්නේ ත්‍රිපිටකේ පෙළ ගැහිච්ච නැති කාලයක් වෙලා තියෙනවා. කොහොමද අංගුත්තර නිකාය කියන එක හැදිලා ආවේ? කොහොමද සංයුත්නිකය හැදිලා ආවේ කොහොමද ධර්ම සංගායනාවක් හැදුනේ කියන එක සාරිපුත්‍ර සාංශේ ඈත ඉඳලා බලලා තියෙනවා. බලලා ඒකට අවශ්‍ය සලස්ම හදලා දීලා තියෙනවා. ඒ වගේම දැන් අවුරුදු 2600කට පස්සේ අපි වගේ පහළ වෙනවනේ පිරිසක් මේ ශාසනයට අපකප්ප වෙලා යෙදිලා ඉන්නේ. අන්නේ පිරිසට මේ ශ්‍රීමුක දේශනාව අත්පල්ලේ වැටෙන්න දෙන්නේ නැතුව මේක ගිනියන්න ක්‍රමයක්. මේකට වාචනා මාර්ගය කියලා කියන්නේ කටපාඩම් කරන ක්‍රමයක්. මේ දේවල් පිළිබඳව බලනකොට සාරිපුත්‍ර ස්වාමීන්ගේ සුවිශේෂ කෘත්‍යයක් වෙලා තියෙනවා මේ පශ්චිම ජනතාව වෙනුවෙන් අපි වගේ අය වෙනුවෙන් මේක අඳුපය අඳුබඩු කන්නේ නැතුව සමස්ත දේහයම අපිට සම්ප්‍රේෂණය කරා. ඒක නිසා සංඝයාගේ විශේෂ ලැදියාවක් තියෙනවා සාරිපුත්‍ර මොග්ගල්ලාන න්‍යායානුගත සංඝ රත්නය කියන ඒ අනුව බලනකොට සාරිපුත්තු සාංශේ මවකගේ ලකුණු දක්වලා තියෙනවා. කියන්නේ කැම කෙනෙක් විදිහට හැඟුම් බරව කල්පනා කරලා තියෙනවා. මොග්ගල්ලාන සාංශේ තාත්තෙක්ගේ ලකුණු පෙන්නලා තියෙනවා. කියන්නේ සාරිපුත්තු සාංශේ ඇති කරනවා මොග්ගල්ලාන සාංශේ දැඩි කරනවා. ඇචි දැඩි කරන්නේ අම්මයි තාත්තයි වගේ. ඉතින් මේ දෙනමගේ මේ කෘත්‍ය නොතිබුණා නම් මේ සර්වඥාන්සේ තැන් තැන් වල දේශනා කරපු දේවල් ආනන්ද සාංශගේ සහයෝගය ඇතුව මේ විදිහට ගොනු කරගන්න බෑ. ඒ විතරක් නෙමෙයි තවත් ආනිසංශයක් වෙන්නවා මේ තමයි ඉස්සරළම වතාවට මානවයා දැනුම ප්‍රචාරගත කරපු වෙලාව. ඉස්සර දැනුමක් තිබුණේ නැහැ. තියෙන දැනුම අර මේ විසිරිච්ච දැනුමක් තිබුණේ. මේක හරියට මල් මාලයකට ඇමුණා වගේ මේ ප්‍රචාරගත කරපු නිසා දැනුම ඥාන ප්‍රස්ථාන කියන විශයක් අපේ භාෂා අපේ දැනුමට ආවා. දැනුම තිබිලා බෑ දැනුම પરම්පරාවක් විදියට එකට එකක් යොමු වෙන විදියට අනුභව ශික්ෂාවට අනුභව ක්‍රියාවට අනුභව ප්‍රතිපදාවට ගැලපෙන විදියට ගනු කිරුවේ නැත්නම් ඒ දැනුම තියාගෙන ඉන්නකම දැනුම බරක් වෙනවා. දැනුමෙන් ප්‍රයෝජන අර්ථය සැලසෙන්නේ නැහැ. නමුත් මේකේ ගුණය තුල තමයි අපි දැනකට අනගහගෙන යන්නේ. අන්නේ උපනායන ගතිය ධර්මයේ තියෙන මේ උපනායන ගතිය ශාස්ත්‍රීය පැත්ත තමයි මේ. මේක තමයි සංගීති සූත්‍රයෙන් පස්සේ දසුත්තර සූත්‍රයේ පෙළ ගැහිලා තියෙන්නේ. ඉතින් අපි මේ වෙනකොට දසුත්තර සූත්‍රයේ සූත් මං කියෙදි වැඩමුළු 50ක් විතර කරලා තියෙනවා.
අපි 1 2 3 4 5 6 7 8 9 කියන පොත්වල පහු කරගෙන ඉන්නවා. දැන් ඉන්නේ අපි 9 පොතේ. ඒ නිසා අපි වැඩමුළු තුනක දැන් කරන්නේ මේ නව ආකාරය. කතමේ නව ධම්මා බහුකාරා, කතමේ නව ධම්මා භාවේ සබ්බා, කතමේ නව ධම්මා පරිඤ්ඤය අද අපි ගන්න හදන්නේ කතමේ නව ධම්මා පහතබ්බා. මේ භාවනාවකදී ගත කරන පූර්ණකාරිනෝ පැවිදිව ගත කරන කෙනෙක් දැනගන්න ඕනේ අපේ සරුවචනාංශයේ ශාසනික දරුවන්ට කියලා දීලා තියෙනවා ප්‍රහාණ කළ යුතු ධර්ම නමයක්. ඒගොල්ල දැනගෙන ඉන්න ඕනේ. එතකොට අන්‍ය ආගමිකෙක් ඇවිල්ලා ඇහුවොත්, අන්‍ය තීර්ථයක් කෙනෙක් ඇහුවොත්, ඒගොල්ල කිව්වගේ මම නම් කාරණා නම් මේ දන්නේ නැහැ. මෙහෙම එකක් අපිට කියලා දීලා තියෙන බව නම් මම දන්නවා කියලාවත් අපිට ධර්මයේ අයිතිවාසිකම ලබන්න පුළුවන්. එහෙම නැත්නම් කියනවා නම් අහවල් තැනේ බැලුවොත් මේක අල්ලා ගන්න පුළුවන් කියන සොයා බැලීමේ හැකියාව තියෙනවා. ඒ නිසා අපි මේ වැඩමුළුවට ගන්න හදන්නේ කස කතමේ නව ධම්මා පහතබ්බා කියන කාරණාව. අපිට යමක් අපිට හිතසුව ලබලා දෙන යමකට යන්න නම් අපි අපිට ඒක නොගැලපෙන දේවල් ප්‍රහාණය කරන්න ඕනේ. උදාහරණයක් වශයෙන් කියනවා අපිට මේ ගමනට කල්යාණ මිත්‍යාන්ගේ ඇසුර අවශ්‍ය නම් බාලයන් සේවනයේ අයින් කරන්න ඕනේ. අසේවනාච බාලාණන් වුණොත් පණ්ඩිතාණන්ච සේවනං ලැබේ. එහෙම නැතුව මේ බාලයත් එකයි පණ්ඩිතයත් එකයි කියලා දෙක එකට කලවම් කරුවොත් අසුචි නැත්තම් ගොමයි කිරි වගේ දෙකේම අරිණාකමක් නැතුව යනවා. ඒ නිසා අපි දැනගන්න ඕනේ පණ්ඩිතයන් ඇසුර කිරීම කරන අතරෙම බාලයන්ගෙන් දුරුවන් වෙන කටයුතු දැනගන්න ඕනේ. ඉතින් බාලයන්ගෙන් දුරුවන් වීමේ කටයුත්ත ගැලවිජ්ජාව කියලා කියනවා. මොකද බාලයෝ හරියට රොක් වෙනවා අපි වටේ. හරියට ඇවිල්ලා ගුණ ගායනා කරනවා කරන. ඒකෝට දැනගන්න ඕනේ හරියට දැලි පියෙන් කපනකොට මයිල කැපෙන්න, හැම කැපෙන්නේ නැති වෙන්න බය බාණ්ඩ බය ඔය. හොඳට දැලි පිය හරියට කෑවෙනවා නම් ස්විස්කාල ගන්නකොට මයිල කැපිලා අයින් වෙනවා, හැම කැපෙන්නේ නැහැ. ඉතින් මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යනකොට ඒකට කියන්නේ ආජීවය කියලා. සම්මා ආජීවය තෝරගන්න වෙලාවේදී නොකලිත නොපනත්කම් අයින් කරන්නත් ඕනේ, බාලයන්ගෙන් වෙන් වෙන්නත් ඕනේ, ප්‍රහාණ කළ යුතු දේ මොකද්ද කියලා දැනගන්න ඕනේ. එහෙම කරන්නේ නැතුව ප්‍රහාණ කළ යුතු දේ එක්ක සමවාසයේ යෙදෙන ගමන් අපි මොන තරම් සත්පුරුෂය ඇසුරු කරා. සද්ධර්මයේ යෙදුනත් ඒකේ තියෙන බලය ඔක්කොම නැතිලා යනවා. අර ප්‍රහාණ කළ යුතු ධර්ම ප්‍රහාණ කරන්නේ නැත්තම්. නමුත් මේ ප්‍රහාණ කළ යුතු ධර්ම හරීම හිත් ගන්නසොදේ. ඒව නිතරම ඇඟේ එලෙනවා. නිකන් මේ තුත්තිරි ඇලෙන්නවා. කැලේ යවිදිනකොට තුත්තිරි ඇලෙනවා. ඉතින් ඒක ගැලෙුවේ නැත්තම් දැනගෙන මේ වැඩේ කරේ නැත්තම් අපි ඔය එකතු කරන හොඳ දෙයක වටිනාකම ගන්න බෑ. ඒක නිසා කිරි දොන බාල්දියට ගොම වැටෙන්න දෙන්න හොඳ නැහැ. මුත්‍රා වැටෙන්න දෙන්න හොඳ නැහැ. ඔය කිරි ගොමයි මුත්‍රායි දෙක තුනම ලැබෙන්නේ එළදෙනගෙන් තමයි. නම කිරි ගන්න කෙනා ඒකෙන් කොච්චර පරිස්සම් වෙනවද කිව්වොත් එයා ඔක්කොටම කලින් කිරි දෝන්න කලින් ගොම ටික අස් කරලා වැසි හොදලා සම්පූර්ණ වෙනස් කරලා අත් දෙකත් හොදලා භාජනෙත් හොදලා කිරි ටික දෝලා කිරි ටික පැත්තක තියලා තමයි ඉතුරු වැඩ කරන්නේ. ඒ තමන් උපයන දේ අරස කිරිම දන්නේ නැති මිනිස්සයාට ඒ කිරි භාජනේ බිමට පෙරුණයි කියන්නේ පොළවට ඉවරයි. ඔක්කොම ඉවරයි. නැත්නම් ඒක පෙරලගන්න දවසේ වැඩ ඔක්කොම ඉවරයි. කිරි දෝලා පෙරලගන්න. ඉතින් මේක මම සිංහලෙන් කියන්නේ මේ පොද හොද මඩේ දානවා කියේ. හදනවා ආයෙ ගිහිල්ලා මඩේ දානවා. ආයෙ හොදනවා ආයෙ මඩේ දානවා. ඉතින් එහෙම ගිහිල්ලා කවදද තේරුම් ගන්න මෙච්චර අමාරුවෙන් උපයාගත්ත දේ නරකත් එක්ක ඇසුරට තියන්නේ නැතුව ප්‍රහාණ කළ යුද්ධයේ ප්‍රහාණ කිරීම අතින් අපි දුරලයි කිව්වාම තාම මොන්ටිසෝරි පන්තියකවත් නැහැ. තාම ඉපදිච්ච නැති දරුවෝ වගේ අපි. වැඩියෙන්ම ඇසුර කරන්නේ අසත්පුරුෂෝ. වැඩියෙන්ම ඇහෙන්නේ අසද්ධර්මයි. වැඩියෙන්ම ආශ්‍රය කරන්නේ කාම දනවන වස්තු. ඉතින් එහෙම කෙරුවට අර එහෙම කරලා ඉවර වෙලා අපි කොච්චර සත්පුරුෂෝ හිටියත් කොච්චර සද්ධර්මයේ තිබුණත් කොච්චර මේ නික්ලේශී දේවල් ලෝකේ තිබුණත් ඒක නිකන් අවචාවට යනවා. මේකට තමයි ඇදලා යන්නේ. ඉතින් මේක තමයි ලෝකේ ස්වභාවය. මේක තමයි ශිෂ්ටාචාරය කියන්නේ. මේක තමයි සભ્યත්වය කියන්නේ. මේක තමයි දියුණුව කියන්නේ. මේක තමයි සමාජශීලී වෙනවා කියන්නේ. මේක තමයි පළවෙනි ලෝකේ රටවල් කියලා කියන්නේ. ඉතින් අපිට පුළුවන් මේ පළවෙනි ලෝකේ රටක ඉන්න කෙනෙකුට කියලා දෙන්න මේ වගේ චිත්ත විවේකයක් කියලා එකක් තියෙනවා. නැත්නම් චිත්ත විසුද්ධිය කියලා එකක් තියෙනවා. එහෙම නැත්නම් චේතෝ ඵල සමාපත්තියක් කියලා දෙනවා. ඒ මිනිස්සුන්ට ඒක තේරෙන්නේ නැහැ. ඒ නිසා දන්නේ කාමේ විතරයි. අපේ මුළු අධ්‍යාපනයේම අද යොමුලා තින්නේ අන්නේ කාමියෝ දිහාවට. අපේ මුළු ආර්ථිකයේම යොමුලා තියෙනවා කාම භෝගින් විසින් හදලන ආර්ථිකයක.
අපේ මුළු දේශපාලන විද්‍යාවම ගිහිල්ලා තියෙන්නේ ඒකට. අඩුම ගානේ. අඩුම ගානේ අපේ නීතිය රෝම ලන්දේසි නීතිය. ඒක රෝමයක් පාවිච්චි වෙන්නේ නැහැ. ලන්දේසින්වත් පාවිච්චි කරන්නේ අපිට බෞද්ධ කියලා නීතියක් නැහැ. බෞද්ධ නීතියක් හදන්න ගත්තොත් මේ මුළු රජයම විරුද්ධයි. ඒක නිසා මේ අපි කිරි දෝන්නේ මොකේද කියලා බැලුවොත් කක්ක වාදනයකට දෝන්නේ. ඒ නිසා අපිට පුළුවන් වේද මේ පහ තැබිය යුතු ධර්ම තීරුම් ගන්න වෙලාවේදී අපි මේ කරගෙන යන අප්‍රතිහත ප්‍රයත්නය අපි ජීවිත පරිත්‍යාග කළා නෑ දේව පරිත්‍යාග කළා නිශ්චල චංචල දේපල් විසි කළා මේ කරගෙන යන ගමනේදී මේක ගොනුවක් ඇති වෙන විදිහට එහෙම නැත්නම් මේ මල් කඩ කඩ තැන් තැන් වල දානවා වෙනුවට මේක මාලයකට දාගත්තොත් අද්දකීම එකතු වෙන්න හදාගත්තොත් අපි ළඟ දැන්න තියෙන ප්‍රභාව ටික හොඳටම ඇති නිවන් දකින්න අපිට වෙලා තියෙන රූපය ගත දේ රැක ගන්න දන්නේ නැහැ. ඒ නිසා මේක නව ආකාරයකට පෙන්වන බුදුරජාන් වහන්සේ කොහොමද මේ ප්‍රහාණ කළ යුත්තේ ප්‍රහාණ නොකර එක වෙලාවට එක ප්‍රේම කරනවා අනික වෙලාවට උත්සාහ කරනවා නැති කරා. ආය ප්‍රේම කරනවා ආය දැක් කරනවා. ඉතින් මේ වෙලාවේ මේ ක්‍රියාවලියට කියනවා අන්ධ භූතෝ අයං ලෝකෝ. මේ ලෝක අන්ධ භූතයි. වෙලාවක ඉතාම වමනාමින් ඒ දුරුකල යුත්තේ දුරු කරන්න සැදී පැහැදී ඉන්නවා. ඊට පස්සේ ආය ගිහිල්ලා ඉවැංගේ දාගන්න. ආය ආකීර්ණ කරගන්න. ඉතින් ආයෙත් අඬලා කියනවා අයියෝ බලන්න කොමට වෙච්ච දෙය කියලා ආයෙත් හොදනවා මේක තේරුම් අරගත්තොත් නැත්නම් මේක සමස්තයක් වශයෙන් ජන විඥානයේ වශයෙන් තේරුම් ගැනීම සහ එක්කෙනෙක් පුද්ගලික වශයෙන් තේරුම් ගන්නට ගියොත් බුදුහාමුදුරෝ බහාර වෙච්ච නැති ශාසනයක් නැති කාලේ මේක පිළිබඳ අපිට හිතා ගන්නවත් ලැබෙන්නේ නැහැ පූර්වාදර්ශයක් නැහැ ධර්ම න්‍යායක් නැහැ ඒකට ආයතන නැහැ කරගන්න බෑ දැන් අපිට පූර්වදර්ශයක් තියෙනවා සරුවචන් වහන්සේ ඉන්නවා ධර්ම න්‍යායයක් තියෙනවා සද්ධර්මයේ තියෙනවා මේ වගේ ආයතන තියෙනවා ඒ ඇවිල්ලත් කොච්චර අමාරුද බලන්න එතකොට මහ බෝසතාණන් වහන්සේ මේ වගේ දෙයක් කිස්මතු කරගන්නකොට මොන තරම් කාලයක් තමන්ගේම අත්‍යරති ප්‍රයෝජනට අරගෙන මේක සුද්ධ කරන්න ඇද්ද ඒක කොච්චර දරුණුවට කෙරුණාද කියනවනම් එහෙම නැත්නම් කොච්චර ගැඹීරද කියනවනම් අවබෝධ වුණාට පස්සේ මේක කාටවත් කියලා දෙන්න පසුබාලදේ. සරුවචනාංශ මේක අවබෝධ කරාට පස්සේ මේ කාටවත් කියලා වැඩ නැහැ. එක්කෙනෙක්වත් ඒ දිහාවට හැරිලා නැහැ. ප්‍රහාණ කළ යුද්ධවල ප්‍රහාණ කරන පැත්තට නෙමෙයි හැරිලා තියෙන්නේ. ඒක රැස් කරන පැත්තට. ඒක නිසා බුදු වුණාට පස්සෙත් පස්ස ගහලා තියෙනවා. ඒසොල සහම්පති බ්‍රහ්මරාජයා තමයි ඇවිල්ලා කියලා තියෙන්නේ. මේක මහා විනාශයක් මාන වැඩි දියුණුවක වහන්සේ මෙච්චර කාලයක් බුද්ධෝ සම්බෝධිස්සාමි මුත්තෝ අමෝචේ පරේතින්නෝ අන්තාරිස්සාමි සංසාරෝගා මහබ්බයා කියලා මේ ගැඹුරු සංසාරේ එගොඩ වුණා එගොඩ වෙලා දැන් නොකිය හිටියොත් අන්ධකාරයි එයිසා යම් කිසි පිරිසක් ඇති එහි එච්චරම දුවිලි නැති පිරිසක් මහර විතක අල්ලන් ඉඳී තියෙනවා ඔබ වහන්සේ උත්සාහ කරන්නේ මහා සහපති බ්‍රහ්මරාජගේ ඉල්ලීමෙන් තමයි දේශනා කළේ ඉතින් ඒ නිසා අපි මේක උකහා ගන්න වෙලාවේදී අපි කොච්චරක් මේ නපුරු තිත්ත දේවල් පැත්තක දාලා මේ ධර්ම රසය ධර්මෝජාව ලබා ගන්න උත්සාහ කරන්න ඕනද කියලා බැලුවොත් ලෝකයේ ඉන්න මානව ජනතාවන් අපි තාමත් වාසනාවන්තයි මොකද අපි ඒකට සැදී පැහැදී කටයුතු කරා අපි දේශයෙන් අරින්නේ වැටුණත් දිගට ඉදිරියට යනවා ඉතින් ඒක නිසා ඒ අර කරන්න තියෙන ප්‍රහාණය කළ උද්දී ප්‍රහාණ කිරීම කියන එක කෑලි 9කට කඩලා ටික ටික කන්න ඇරලා තියෙන්නේ මේකේ. එක ගිඩිය පිටින් කන්න බැරි නම්, තිත්ත වැඩි නම්, අමාරු නම් මේකෙ පෙන්නලා දෙනවා නම පොලක කොටස් කොටස් කරලා එක 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 අයින් කරන්න. එතකොට සමහර තැන් වල අපිට තේරෙයි සමහර. සමහර තැන් වල අපිට අමාරු වෙයි. ඒ නිසා අපි අද පටන් අරගනමු පළවෙනිම බුදුරජාණන් වහන්සේ මේ ප්‍රහාණ කළ යුතු දේවල් ප්‍රහාණය පිණිස අපිට මේ කෑලි කපලා පෙන්නන එක සාරිපුත්‍ර සාංශය තමයි මේක උද්දුත කරන්නේ මේක මහා නිදාන සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා ගියේ පාරත් ඔය නානත් සංඥා නානන්ත කාය කියන එකෙදි මම ටිකක් කිතු කරගත්තා මේක සඳහන් කරලා තියෙනවා තණ්හා නිසා නැත්නම් තණ්හා ප්‍රත්‍ය කරගෙන තණ්හා පටිච්ච පරිේෂණම් කියලා පළවෙනි එක යම් කිසි කෙනෙක් තුළ තෘෂ්ණාව තියෙනවා නම් එයා නිතරම සොයා බලමින් ගත කරනවා පරිේෂණ කරනවා දැන් අපි ලෝකේ පරිේෂණ කියලා කියන්නේ උත්තරම දෙයක් විදිහටනේ සලකන්නේ පරිේෂණ කරනවා විද්‍යානුකූල පරිේෂණ කරනවා ආර්ථික දේශපාලන පරිේෂණදී අපේ රටේ ආර්ථිකයෙන් මෙච්චර ගන්න පරිේෂණ වලට දෙනවා පරිේෂණ වார்த்தාවක් බුදුහාමුදුරන්ට උඩින් දීලා තමයි කතා කරන්නේ අපි විද්‍යා අධ්‍යාපනය කරන කාලේ ඒ කවදාකවත් බුද්ධ දේශනාවක් අපි ගන්නෑ ගෙන්වීම සඳහා ගන්නේ කවුරු හරි සුද්ධෙක් කරපු පරිේෂණයක්
ඊට පස්සේ ආට නම්බුකාර දීලා නම්බුනාම දීලා මේ දේවල් හොයාගත්තේ මෙයන් කියලා මේ පරිේශන කරන එක තමයි තියෙන්නේ. දැන් බුදුජාන් වහන්සේ සඳහන් කරලා තියෙනවා පරිේශනයක් කරන්නේ සෘෂ්ණාවක් තියෙන නිසා තණ්හා පටිච්ච පරිේශන. නිසා යගේ පරිේශනේ දිහා බලලා යාට තියෙන තණ්හාවේ ස්වરૂපය කියන්නේ. ඇසුරු කරනකොට එයා පරිේශන කරන්නේ මොකේද කියලා බැලුවොත් එයාගේ තණ්හාවේ ස්වરૂපයගේ පෞරුෂත්වයකින් කියන්නේ. ඒගේ රුචියල්කේ යට කියන්න පුළුවන්. එයා සංසාරෙන් ගෙනාවූ ජම්මගතිය කර්ම ශක්තිය කියන්න පුළුවන්. ඒක නිසා අපි පරිේශණේ තණ්හාව නිසා පරිේශණ ඇති කරනවා කියන එක ද්වේෂයට දකින්න නැතුව නරකට දකින්න නැතුව අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් මොකද්ද කරන පරිේශණේ කියලා හොයන බැල විදියකට කණ්ණාඩියක් ඉස්සරහා ඉඳලා දඟලනද අපි මොනව හොයන්නද මේ නටන්නේ කියලා. ඔය පරිේශණ කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ ඒසනා කියන වචනේ. ඒසනාව කියලා කියන්නේ සොයා කෑම හොයන්න යනකොට කෑම සඳහා යනවා. උදේ ඉඳලා හැන්දනක මනසට කෑම ඕන. සත්තුන්වත් එහෙම. ඉතින් සයි අය කෑම හොයාගිටිනවා. ඒ හොයාගෙන යනකොට හොඳ ගොදුරු බිමක් හම්බුනොත් ඒ ප්‍රදේශයට නැවත නැවත යනවා. පරි කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ Tamanට ලේසි තැන, Tamanට ඕජාව තියෙන තැන අපි පරිේශන කරනවා. ඉතින් සයි මේ පුද්ගලයා පරිේශන කරන්නේ Tamanගේ පෞෂත්ව ලක්ෂණ අනුව තමයි. තමන්ට මනෝදල සපිරෙන පැත්තට පරිේශන කරන එක්කෙනෙක්වත් නැහැ මේ ලෝකයෙන් පරිේශන නොකර. එහෙම නැත්නම් කියන එක්කෙනෙක්වත් නැහැ තෘෂ්ණාව නැති. මේ කවුරුවක්වත් දන්නේ නැහැ මම මේ පරිේශනට යෙදුනේ කාගේ න්‍යාය පත්‍රය නිසාද කියලා. හැම කෙනාම පරිේශනයක් කරනවා. මේ අනික් කෙනාගේ පරිේශනේ මම වෙන් වෙලා මගේ පරිේශනේ වෙනම අර්ථකතන දෙන්නේ කාගේ න්‍යාය පත්‍රය අනුවද කියලා සමස්ත පරිේශනම මායාවේ. සමස්ත පරිේශනේ තෘෂ්ණාව නිසා මේ වෙනකොට සර්වඥාන්සේ අරිය පරිේශන කියලා එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ බුදුජානන්සේ මේකට ප්‍රතිනිධියක් දෙන්නේ නැතුව මේක වළක්වන්න බෑ. එතකොට මේ අරිය පරිේශනයේ සහ පරිේශනයේ කියන දෙක ගත්තොත් මේ පරිේශනයටත් ආර්ය පරිේශනයටත් දෙකම විද්‍යාව කියන වචනේ ලංකාවේ පාවිච්චි කරනවා. බුරුමේ විද්‍යාව අපි විද්‍යාව කියන එකට කියන්නේ සිප්පං කියලා. ශිල්ප කියලා. ඒගොල්ලෝ විද්‍යාව කියලා පාවිච්චි කරන්නේ කලා විෂයන් වලට. විශ්වවිද්‍යාල ගිල ඩිග්‍රී එකක් කරනවනේ ටිප්පන් විජා ටිප්පන් විසා කියලා දෙකක් තියෙනවා විෂයන් ෆැකල්ටිස් දෙකක් එකක විද්‍යා සේවාව ගන්න අනිත් එක කලා විෂය විචා කියලා දාන්නේ ඒගොල්ල කලා විෂයන් ටිප්පන් කියලා දාන්නේ තාක්ෂණයට නැත්නම් ශිල්ප වලට ලංකාවේ එහෙම නැහැ ලංකාවේ අපි විද්‍යාව කියලා දානවා මේ දෙකට ඉතින් අපි ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ කේමනන්ද ස්වාමීන් වහන්සේ ඉස්සල්ලා අතින් ලියපු පිටුනම් 400ක් විතර ලිව්වා මේ වචනේ වරද්දා ගැනීම නිසා අද පොඩි ළමයි ඉස්කෝලේ යන ළමයි විද්‍යා කියන වචනේ දන්නේ නවීන තාක්ෂණය සඳහා පමණයි එතකොට බුදුචාන් වහන්සේ චක්කුම් උදපාදි ඥානං උදපාදි විද්‍යාව උදපාදි ආලෝක උදපාදි කියනකොට ඉන්නේ විද්‍යාවයි මේකයි එකයි කියලා තමයි ඉස්කෝලේ නිකන් වහලා ගහන්නේ මේ වහලා ගැහිම නිසා ඒ ළමයා විද්‍යා කියන වචනේ දෙන්නෙම මේ සංකර වචන ඉතින් මේකට ආරම්භයේදී එකේ මනසෙන් සඳහන් කරන මේකට නවීන විද්‍යාව කියලා දැම්මා තාක්ෂණයට විද්‍යා කියන වචෙන් දින බුදුජානක වහන්සේගේ විද්‍යා ඥානවලට දැන් මේ දෙක නැහැ දැන් මේ දෙකම එකයි ඉතින් එක විද්‍යාවකින් අපායට ගෙනිනවා එක විද්‍යාවකින් නිවනට ගෙනිනවා මේ දෙකටම එක වචනේ දුන්නට පස්සේ පොඩි දරුවෙක් කොහොම මේක බේරගන්නේ එළම විද්‍යාව ආදරනවා අපිත් එහෙම අවුච්ච රැල්ල තම්බෙච්ච කට්ටිය තමයි එතකොට අපි මේ කලා විෂන් අතාරින බෞද්ධ සංස්කෘතිය අතාරින සිංහල ඉගෙන ගන්න කතාවයි. එළ අපි විද්‍යාපත්‍රය. ඒකලිය අපි උසස් කියලා ගන්න. අපි ඒ කාලේ ඔය විද්‍යා මම තහවුරු විද්‍යා විෂයන් වලට එසිගෙන සියලු සයන්ස් කාර්යෝ නැසෙනසුලු කියලා කියන්නේ. සංස්කාරයෝ නෙවෙයි. අපි හැම පදයකටම දානවා සියලු සයන්ස් කාර්යෝ නැසෙනසුලු. ඒකල මේ කලා විෂයන් ඉගෙන ගන්න කට්ටිය අපේ අපිට වැඩි දක්ෂ නැති අය. අතරමැදි ඉන්නේ කොමර්ස් කරන කට්ටිය. අටේ පන්තිය අපි විශේෂ තුනකට කඩනවා. අපි ඉන්නේ විද්‍යාපන්ති. මට බුද්ධුමයි මං වගේ මැට්‍රික් කොහොමද විද්‍යාවට අහුනේ කියලා. කොහොමද අන්තර බන්නොත් අහුවෙලා තිබ්බා. ඊට පස්සේ අර විද්‍යාඥා මේ පරිශ්‍රණය කරා මේ විද්‍යාඥා මේ පරිශ්‍රණය කරලා කඩුලැල්ල දෙකට බෙදෙනවා. විද්‍යාඥාගේ නම ලිනවා වර්ෂයේ නම ලිනවා. පොලිම වුණාට පස්සේ ඕගම කටපාඩම් කරලා විභාගයට ලිව්වොත් පළවෙනි පන්තියෙන් පාස්. අර විද්‍යාඥා අසවල් වසරේ මේ වැඩේ කරා. විද්‍යාඥාට වැඩි අපිට ලකුණු ලැබෙන්නේ. මේ මේව කුණු හරුපෙකින් ඔලුව ක්‍රේල් කරපු කට්ටිය අපි. මේ පරිශන වල පුදුමාකාර වටිනාකමක් දීලා නිතරම අපි ඉන්නේ සොයා බලමින් මොනවද හොයනවා මේ හොයන හැම දෙයකින්ම
පශ්චාත්තාපේන නිසා හැම පරිේශණයක්ම ආතතිගතයි. හැම පරිේශණයක්ම අසහනසාරී. ඉතින් ඒ නිසා කවුරු හරි පරිේශණයක සෙට් වුණාට පස්සේ ඒ මිනිහ පාලනය කරන්න හරිම ලේසි. ඇයි ඌ ඉන්නේ ඔයලා අසහනේනේ ආතතියේනේ. ඒ නිසා විශ්වවිද්‍යාල විතර අද ආතතිය වැඩි ආයතන වෙන ලෝකෙක හොයක්වත් නැහැ. ඒක තමයි ආතතිය වැඩිම ස්ථාන. සීදීනස ගන්න ස්ථාන. නැත්නම් එක එක කුලල් කා ගන්න ස්ථාන. ඊර්ෂ්‍යා අධිකම ස්ථාන. මේ අධ්‍යාපනයේ ශේෂ්ඨ ඉහළට යන්න යන්න ඒ වගේ තියෙන කඩප්පුලි වැඩ, නොකෑමන වැඩ, දහපතුරා වැඩ, පට්ටබඳුරු වැඩ මේ සාමාන්‍ය ගැමියෙක් ගාවවත් නැහැ. ඒ මොකද ඒගොල්ලෝ ඉන්නේ පරිේශෙන්ට ඒ නිසා මොකා තලාගෙන ගියත් කමන්නේ ඉස්සර වෙන්න හදාගන්න. ඉතින් ඒක නිසා තණ්හා පැටිච්ච පරිේශන. අපි හැම කෙනාම උදේ ඉඳලා හැඳ වෙනකන් මේ මම දැන් මෙතන ඉන්නවා කියන එක ඒක කිසිම පරිේශනයක් නැහැ. ඒක නිකන් අර කැඳ බොන්නා වගේ වැඩක්. අපි නිතරම හොයන්නේ ඇහැට හොඳ රූපයක් බලන්න ක්‍රමයක් තියනවාද? කනට මොකක් හරි නහප සද්දයක් අහන්න උත්සාහ කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් නහයට කඳක්, දිවට රසක්, කයට පහසක්, හිතට හිතවිල්ලක් දෙනවනම් අපි රට රාජ්‍ය අරලා යනවා. ගන්ධනව අතහැරලා යනවා. අම්මා අප්පා අතහැරලා යනවා. මොකද ඉන්නේ? මේ නොදැක්ක දේවල් දකින්න, නාහපු දේවල් අහන්න, අපිට මෙතෙක් විඳලා නැති ගන්ධ රස පහත දෙන්න. එතකොට ඔය ඇඩ්වර්ටයිස්මන්ට් වල අපිට උගන්වන දේ බලන්න අපි ළඟට එන්න අපි ඔයගොල්ලෝ අම්මා අප්පා දීපු නැති දේක් දෙනවා. මේ විදිහට දෙනවා, මේ විදිහට දෙනවා කිව්වහම අම්මෝ ඒගොල්ලෝ අපිට කොච්චර අනුකම්පාවෙන්ද ඉන්නේ කියලා හිතෙනවා. ඉතින් කැලේ අතහැරලා ගමට යනවා. ගම අතහැරලා නගරයට යනවා. නගරය අතහැරලා රාජධානියට යනවා. ඉතින් වැඩිම අර විජන වාතයේ තියෙන කැලේ එපා වෙනවා. සාමාන්‍ය ස්වභාවකදී වැඩෙන කැලේ එපා වෙනවා. අපි පරිශීලනය කරගෙන ශිෂ්ටාචාර වෙලා රාජධානි වලට යනවා. මේ රාජධානි වල දිග්ගතුම අසහනයි. වාතයේ සම්පූර්ණ අපිරිසුදු වාතයක් තියෙනවා. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරේ විතරක් ගහලා තියෙනවා නම සැරයක් ජලයේ චක්‍රීකරණය කළා තියෙනවා. ඒ කියන්නේ වැසිකිළි වෙනකොට මුත්‍රා පෙරලා තමයි තියෙන්නේ පුළුවන් නම් බීපල්ලා. නම සැරයක් චක්‍රීකරණය කරපු වතුර තියෙනවා. ගහනම තියෙනවා බෝඩේ. ජුම් පුදුම ආශාවක්නේ සිඩ්නි සිල්වා කෙනෙක් වෙන්න නැත්නම් සිඩ්නි සයිමන් කෙනෙක් වෙන්න හරි ආසයි කට්ටිය. ඉතින් ගියාට පස්සේ මේ කැලේක තියෙන වතුර ටිකවත් නැහැ. අම්මපමේ රිලෙවෙග්ගේ වාසනාව නැහැ. මේ කැලේ ඉන්නේ රිලෙවෙග්ගේ වාසනාවක් නැහැ. උදේ තියෙන්නේ කවුරු හරි පිට කරපු වාතයක්. විජන වාතේ නෑ. පිරිසිදු වතුර නෑ. කෑම කෑවොත් අපබ්‍රංසලෙඩ. පුදුමාකාර කෑම જાති දෙයි. ඔය ඕක කිව්වත් මාත් යනවා බැලුතේ. මාත් පොඩක් ඔය ගිහිල්ලා බල්ල රස බල්ල අරීමෙන් කරලා එනවා. ඒක බැලුවට පස්සේ මේකත් ලෝකයක් ධර්මානිස් කියලා හිතෙනවා. ඒ තරම්ම පරිේශන හිතන ඉන්න හැම කෙනෙක්ම හැම වෙලාවම පරිේශන. කෑම කෑවත් ඒක අල්ලලා යනවද නැද්ද මේක දිනු කරන්නේ කොහොමද මොකටද ඊයේ? මේ අපිට කෑම කවන්නද? නෑ උන්ගේ කුට්ටිය කරාගෙන. හැම තැනම අහනවා පරිේශන කරනවා. ඉතින් මේ පරිේශනයේ තෘෂ්ණාවක ඵලයක් කියන එක හෙලි වුණොත් දැනගත්තොත් අද සින අධ්‍යාපන මොනවා වේද? පරිේශනාගාර වලට මොනවා වේද? මේ ඉලවාගෙන යන්නේ කියලා කවුරු හරි දන්නවනම් මේ සාමාන්‍ය ලෝක විශ්ේ අද ඉන්න විද්‍යාඥයන්ගෙන් 95%ක්ම යොදලා තියෙන දරුණු ආයුධ හදන්න කියලා. විසා টপම টপ ක්ලාස් විද්‍යාඥයන්ගේ ඔළුව පාවිච්චි කරලා තියෙන මේ මානවයම කිලින්ම එක බෝම්බේ විනාශ කරන්න පුළුවන් බෝම්බයක් හොයන. එහෙම නැත්නම් සමූල ඝාතනය කරන්න පුළුවන් දේවල් හොයන. ඒ විද්‍යාඥයෝ දන්නේ නැහැ මේ විද්‍යාකාරය හදලා තියෙන එකට කියලා. විනාශක වැඩ කරන්න තමයි උප්පරීම මොළ ටික පාවිච්චි කරලා තියෙන්නේ. ඒ නිසා අන්තිම වෙනකොට මේසු බීතිකා වෙලා මැරලා යනවා. දන්නේ නැහැ මේ කොහෙන්ද මේ අසරණ ගමක හිටපු මිනිස්සේ මේ විද්‍යාකාරයට ගිහින් උප්පරීම ධනෙ දීලා કૃතිම ලෝකයකට දාලා පරිශන කරනවා. ඉතින් මේක දිහා බලනකොට මේ බුදුජානන් වහන්සේ රජගිය අතහැරලා ගිහිල්ලා මේ ඇටේරිය ගහක් මුල වාඩි වෙලා මේ හොයාගත්ත දේ ආර්ය පරිශේ උතුම්ම දේ කිසිම සැලකිල්ලක් නැහැ. අර කොල්ලක පරිශේණය තමයි වැදගත් වෙලා තියෙන්නේ. ඉතින් ඒක අද මේ භයානක පිළිකාවක් විදිහට මේ උගත් ලෝකයේ සම්පූර්ණම කාලය ඉවරයි. උගත් නොවන ලෝකය ජනමාධ්‍ය හරහා අල්ලල ඉවරයි. හැම කෙනෙක්ම ওই මට්ටමට ගිහිල්ලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කොච්චර අසහනයක් ඇද්ද මිනිස්සු මේ දේවල් හොයන්න. කොච්චර අසහනද කියන්නේ කොච්චරක් වර්තමාන මොහොතේ එළඹ සිටීම ද්වේෂ කරනවාද? වර්තමාන මොහොතේ එළඹුණා නම් ඒක පිරිච්ච ගතියක් තියෙනවා. ඒක සම්පත්‍ති කරගතියක් වෙන කොහොක්වත් යන්න ඕනේ නැහැ. මෙතනම තියෙනවා. ගිය ඕනම කෙනෙකුට විනාඩි 5ක් අත්දකින්න පුළුවන්. එයා විශේෂයෙන්ම පොඩි ළමයෙකුට කියලා දුන්නා විනාඩි 10ක්
ඉඳගෙන ඉඳලා මම දැන් මෙතන බලපං පොඩ ඇවිදලා මම දැන් මෙතන මේ පැහැදිලිව කියන. ඒ වුණාට අපේ දවසේ වැඩි වේලාවක් යෙදෙන්නේ පරිේශන සඳහා. නමුත් අපි මේ පරිේශනෙට මෙහෙවීමේ ඉන්නේ තෘෂ්ණාවෙන් බව දන්නේ අපි හරියට ඒ පරිේශන අගය කරන චින්තනයක තමයි ජීවත් වෙන්නේ. සර්වචනාංශයේ ආනන්ද හමුදුත් එක්ක දවසක් දෙනම විතරයි වඩින්නේ. ඊට පස්සේ බමුණු ගමකට යනවා. ඒ බමුණු ගමට පෙන්වන්න බෑ සර්වචනාංශ. ආරංචි වෙච්ච ගමන් හැම ලිද්දටම පිදුරු පුරවන. ඉතින් නිකන් සර්වචනාංශ කියන ආනන්ද වතුට බියොත් හොතයි කිය. ආනන්ද හමුදු ගිහිලා කියනවා හැම ලිද්දටම පිදුරු දාලා අවසරයි ස්වාමීන් වහන්සේ මේ මිනිස්සු අපි ඉන්නවට කැමති නෑ. බොන වතුර ගන්න බැරි වෙන්න ලිම් වලට පිදුරු දාලායි කියලා. බුදුරජාණන් මොකුත් කියන්නේ ටික වෙලාවකින් කියනවා ආනන්ද වතුර තිබයි කියලා. ඒ ආයසරයක් ආනන්ද හමුදුර යනවා. දැන් බුදුරජාණන්සේ දෙවෙනි හැරේටත් කියපු නිසා ගිහිල්ලා බලන එවිල්ලා අර උත්තරෙම දෙනවා. අවසරයි ස්වාමීන් මේ හැම වතුරක්ම කෙලසිලා හැම ලිදෙකටම පිදුරු දාලායි කියලා. තුන්වෙනි හැරේටත් බුදුරජාණන්සේ කියනවා ආනන්ද වතුට්ටියක් ගන්න කියලා. ආනන්ද හමුදුර නිදාග ගාවට ගිහිල්ලා අදිෂ්ඨාන කරනවා මගේ සරුවත් chance මෙච්චර පාරමිතා පුරලා තියෙනවා. මේ ලින්දේ මට පැන් ලැබෙන්න ඕනේ. එතකොටම දින පිටිලා ඉතිරිලා පිටුරු ටික ගසාගෙන යනවා. ඊටසේක පාත්‍රේ පුරවගෙන වතුර එකක් අරන් ගිහිල්ලා බුදු දනසී ළඟට ඇවිල්ලා ආනන්ද හමුදුර කියනවා ස්වාමීන් වහන්සේ මට ඔබ වහන්සේගේ ගුණේ වැටහෙන්නේ මේ වගේ වෙලාවට තමයි මම අදිෂ්ඨානයක් කරා වතුර ලැබුණා කියලා. ආන බුදු දනසී කියන කතාවේ වෙලාවේදී හිතාගන්න බෑ. බුදු දනසී ආනවා හැම වෙලාවෙම වතුර තියෙන මිනිහට වතුර හොයන්න යන්න තියෙන ඕමනා මොකද්ද කියලා. පරිේශන කරන්න තියෙනෝ නෑ. ආනන්ද හඳුගේ ඇත්තටම බුදුහාමුදුරු නිසා. ආපාතේ සබ්බ දාසියෝ. තණ්හා මූලතෝ චෙත්ත කිස්ස පරිේශනං චරි. වතුර හොයන්න නම් තිබාසයක් තියෙන්න බෑ. තිබාසයේ තියෙන මිනිහනේ පරිේශන කරන්නේ වතුර හොයන්න. නිතරම වතුරේ ඉන්න මිනිසෙකුට වතුර අවශ්‍ය නැති වෙනකොට පරිේශනයක් ඕනේ නෑ. වතුර බොන්නෙත් නෑ. දැන්ຊමේ ආනන්ද හඳුනන්න පෙන්නන්නේ ඔබ දැන්ද දන්නේ බුදුහාමර කවුද කියලා කියන්නේ වගේ. ඉතින් ඒ වගේ අපි පරිශ්‍රයකට පිපාසිකට යන හැම වෙලාවෙම මතක තියාගෙන පිටිපස්සේ තණ්හාවක් තියෙනවා. අපි යම් කිසි කෙනෙකුට පරිශ්‍රයක් පෙන්වන්න ගන්නවා තණ්හාවක් තියෙනවා. මේක නම් ප්‍රශ්නයකුත් නැහැ. ඒකෙච්චරම හැම කෙනෙකුටම සාපිපාසා දෙක තියෙනවා. ඒ සඳහා ආහාර පරිශ්‍රයන දුක තියෙනවා. ඒ නිසා මේක ඇවිල්ලා තියෙන තෘෂ්ණාවෙන් බව එම නැත්නම් මේක තුවාලයක් බව මේක කුෂ්ටයක් බව කවුරු හරි දන්නවනම් එයා මේ පරිේශණයේ අගය කරන එකක් නෑ. එයා බලාවේ මොකක්ද හිගේ මොකද්ද පිපාසාව මොකද්ද අවශ්‍යතාවය කියලා බැලුවොත් ජීවත් වෙන හැම කෙනෙකු ළඟම තියෙන තෘෂ්ණාව නිසා පරිේශන. මේක භයානක වෙන්නේ මේ පරිේශණයේ සාර්ථක වෙච්ච එකට. කොයි වෙලාවක හරි පරිේශන නිසා ලාභයක් ලැබුණා නම් එයා ඒ ලාභේ නිසා පුදුමාකාර අනික් කටියට වැඩි ඉක්මනට ගිහිල්ලා අඳහර පාණ්ඩ යනවා. ඊට පස්සේ මේ මිනිසයා කවුරු මොනවා කිව්වත් අහන්නේ මම පරිශ්‍රණය කරලා ලාභ ලැබුණයි කියලා. ඒක නිසා බුදුජානක වහන්සේ අපට භික්ෂුවට සඳහන් කළා තියෙනවා භික්ෂුවගේ ගමනට තියෙන ප්‍රධාන බාධා හතරක් ආසවට්ඨානීය ධර්ම කියලා. ඒ හතරම අහනකොට මම මේ කියන්න හදන දේ තේමාව කියවෙනවා. භික්ෂුවක් පිරිහෙන්න භික්ෂුවක් දියුණු නොවෙන්න මෙට්ටයි වෙන්න ටැග් ගහෙන්න කාරණා හතරක් තියෙනවා. එකක් තමයි බහුසුත භාවයේ වැඩිවීම. දෙක ශිෂ්‍යෝ වැඩිවීම. තුන වස්ගාණින් වැඩිවීම. හතර ලාභ සත්කාර වැඩිවීම. ආසවට්ටහනිය ධර්ම. ඉතින් අපි පැවිදි වෙන්නේ තුගක් කියලාද නිවන් දකින්නේ ওই හතර ලබන්න තමයි. මට හොඳ බහුසුත භාවයක් ලැබේවා මට ගොඩක් ශිෂ්‍යෝ ලැබේවා මම උසස් වස්සලින් වැඩි වෙලා මට යණ තැන බුද්ධ සත්කාර ලැබේවා ලාභ සත්කාර ලැබේවා. ඉතින් අපේ අම්මල තාත්තලත් අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඒක තමයි. ඒකම ලොකු අහමුදු කෙනෙක් පොඩි ගෝලයාගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒක තමයි. ඔය අඹගා අඹන්වල අඹම්බොල හමුදුරු අපිට එන්නේ ඉස්සලා මං ගිහි කාලේදී ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ කයින් හරි හොඳ හමුරු කෙනෙක් අප ගිහිල්ලා ඔය ආසිවිසෝපම සූත්‍රයේට බණ ඇහුවා. බුදුම ආසයි අහගෙන ඉන්නේ. අහිරලා ඊට පස්සේ අනිසරි යනකොට මේ හමුදුරු මේ ඒනිකායේ ප්‍රධාන ලේකාධිකාරී වෙලා ඉතින් මං ගිහලා කිව්වා සායනස මම අසවලා අනේ මට මතක නැහැ මහත්තයෝ ඒ වුණාට මෙතකොට මම පැවිදිලා මේ මං ඉතින් වාඩි වුණා මේ තේරුණාද මේ ආසනේ ඉඳ ගන්න ඕන කියලා මං කියන්නේ එදත් වාඩි වුණේ බීම මම බිම වාඩිලා ඉන්නා කියලා ටිකක් වෙනකම් මේ නමට මහානකම පිළිట్లా තියෙන බව පේන්න තියෙනවා කියන්නේ මේ කියන්නේ හාමුදුරු හරිම මුදිතාවකින් කියන ඊට පස්සේ මං කිව්වා ස්වාමීන් වහන්සේ තරගිල්ලනේ කියන්නේ ස්වාමීන් වහන්සේ ලේකක අධිකාරණේ කියලා අනේ නම මම මේකෙන් බේරෙන්න කරපු උපක්‍රම
මුන්න විදිමත් රැකුන්නේ මුළු සභාවම මේ මොකද්ද කියන්නේ කාර්ය සභාව රැස් වෙච්ච වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ කවලු දැන් ඔබ වහන්සේ වැඩිමාල්ල ඔබ වහන්සේ ඔක්කොම දන්න ඔබ වහන්සේ මේකේ මේ ලේකා අධික තන්ත්‍ර ගන්නේ කියලා මේ ස්වාමීන් කව මේ සම් දන්නලු පැහැදිලිව මේක උර චක්‍ර මාලාවක් මේක ගත්තොත් ඔය අහිංසක මොනකත් කරන්න ඉස්සස් කවලු බෑ මම මේක මම කවදාකවත් මේ වගේ වැඩ කරන්නේ නැහැ මම හැම වෙලාවෙම මගේ ගුරු හමුදුරන්ගෙන් අහලා කරලා තියෙනවා ඒ නිසා මම ඔබ වහන්සේලා යෝජනා කරපුවම ගුරු හමුදුරන්ට කියන්න ගුරු හමුදුර හා කිව්වොත් ගන්නම් කියලා කියලා පෙනුමකුත් ඇරගෙන ලොකු ආමතු ගාවට ගිල්ල කෙවලු මාව බේරගන්න වාන්තේ මේකට බෑ කියන්නේ මොකටද කියලා ඊටත් කවලු දැන් අපේ මේ සියන්නිකායේ මේ පොඩි තරක් නෙවෙයි මන්ට ලේකාදි කන්තර හම්බ වෙනවා කියලා බුදු අම්මේ අපේ පන්සලේ කහාට ඔක්කත් ඔක හම්බෙලා නැහැ අපේ પરම්පරාවේ අඩතන මේ නම මම ටික කාලෙකින් මම මැරිලා යනවා මම මැරෙන්න ඉස්සෙල්ල මේකේ සම්මානය ගන්න ඕනේ කිව්වා අරහම් දෝගේනවා අනේ මට වෙච්ච දෙයක් අපි ගුරුහාමුදුරුවෝ අපේ પરම්පරාවේ කවුරක්වත් මේක කරන්නේ නැහැ මම මැරෙන්න පුළුවන් මට සන්තෝෂෙන් අපේ પરම්පරාවේ කෙනෙකුට ලේකාධිකාරතුරු හම්බුණා ඉතින් මට මොන පැත්තකින්වත් ගලවන්න බැරි වුණා මම දැන් ලේකාධිකාරී ඉතින් මේ ලෝකේ අපි ජීවත් වෙන්නේ අපිට කොයි වෙලාවෙ සම්මානයක් ලැබෙනවද කොයි වෙලාවෙ ලාභයක් ලැබෙනවද සත්කාරයක් ලැබෙනවද බෞද්ධත්ව වෙනවද ශිෂ්‍ය වැඩි වෙනවද වැඩි මහල්ලෙක් වෙනවද චිර රහත්ත්වය වෙනවද කියලා කට ඇරගෙන ජීවත් වෙන්නේ මේ හතරම භික්ෂුවගේ ගමනක ප්‍රධාන බාධාවක්. ඒක නිසා මුලින් මුලින් මාර්යා භික්ෂුවට කරදර කරලා තමයි වැට්ටුවේ. ඒක තමයි රතන කර්ණිමිත් සූත්‍රයේ තියෙන්නේ. භික්ෂුව භාවනා කරනකන් ගඳ ඇති කරනවා. භික්ෂුව භාවනා කරනකන් ශබ්ද ඇති කරනවා. භික්ෂුව භාවනා කරනකන් පහවෙන්න වැඩ කරනවා. පසිබුදුරජාණන් වහන්සේ ඒකට කිව්වා එතෙන්නම යන්න ලෑස්තිලා යන්න මෛත්‍රී ආරණ්‍යයට ඇතුළෙන් ඉස්සර විඳලා මෛත්‍රී කරන්න යන ඊට පස්සේ ඒගොල්ලන් ඉන්න බැරි වෙනවා. ඒගොල්ලෝ යයි. වැඳුම් පිඳුම් කරයි. මේ මාර්යා දැන් කරන්නේ මොකද්ද? එහෙම කරදර කරලා නෙමෙයි තෑගි දෙනවා. කානවා කියන්නේ තුගේ පිටිම ඕනෙම කෙනෙකුට ලාභ සත්කාර දීලා බලන්න අහුවෙන්නේ නැති කෙනෙක් නැහැ. ඒ නිසා පරිේශණේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ පරිේශණ ලැබෙන සත්කාර ලාභේ. ඒ ලාභ ලැබුණාට පස්සේ මිනිස්සුන්ට අන්නේ නැහැටි. මිනිස්සු යක්ෂයෝ වෙන්නේ නැහැටි. මොකද වෙන්නේ කියලා බලපුවාම මේ මිනිස්සුන්ගේ ආර්ය පරිශෙන් තියෙන නිවන් දකින්නද නැත්නම් ලාභ සත්කාර වලටද කියලා බැලුවොත් තාමත් මේ සෝචනීයයි කත් මට තියෙන්නේ අවුරුදු 40ක විතර අත්දැකීමක් මේ ශාසනය දිහා බලනදලා මේ හැම කෙනෙක්ම මොකාටද මේ නටන්නේ මොකද්ද මේගොල්ලෝ නටන එකේ න්‍යායපත්‍රය කියලා බලන්නේ හිටියාම කිසිම කෙනෙක් මේ තෘෂ්ණාව නිසායි මේ පරිශෙන් කරන්නේ කියන එකවත් තේරුම් ගන්නෑ පරිශෙන් බා මේ ශාසනයම කරනවා පරිශනාගාර හද හද පරිශන කරන තණ්හාව නිසා බුදුජානකේ දසමාර සේනාව පෙන්නකොට කාමාතේ පඨමා සේනා කාමේ තමයි අපිට තියෙන ප්‍රථම සේනාව ඒක අපි දන්නවා දුක්ඛ සත්‍යයට හේතුව සමුදය සත්‍ය තෘෂ්ණාව ဒုတိය අරති වුච්චති තතිය කුප්පිපස චතුත්තං තණ්හා කියලා ආයසරයක් තණ්හා කියන වචනේ දාලා මේක විස්තර කරන කියන්නේ මේ හතරවෙනි තෘෂ්ණාව පරිශන තෘෂ්ණාව අපිට මොන දෙයකින් හරි කැපිපෙන්නවා එකසන්ද අපි නානාවිධ පරිේශන කරන දැන හෝ නොදැන ඒ පරිේශන කෙරෙන්නේ සංස්කාර ස්වරූපේ මේ තියෙන එක හරි නෑ මේක දියුණු කරන්න ඕනේ කියන එක. එහෙම නැත්නම් ඒවට කියනවා අංග සංස්කරණය කියලා. එහෙම නැත්නම් අපි පොතක් සුද්ධ කරනවා කියලා කියන්නේ පොත් ප්‍රූෆ් කරනවා කියේ. පොත සුද්ධ කරන සංස්කරණය කරනවා කියලා කියන්නේ. ඒ නිසා පවතින ස්වභාවය හරි නෑ ඒක හොඳට කරන්න ඕනේ කියන එක අපි දකින්නේ හොඳ දෙයක් විදියට. ඒ නිසා මේ ස්වභාව ධර්මයේ හරි නෑ ඒක පොඩ්ඩක් ඒක රසවත් කරන්න ඕනේ ඒක නිසා හැඩ වැඩ කරන්න ඕනේ ඒක ටිකක් උම්මලක ටිකක් දාන්න ඕනේ මොනවා රසකාරක ටිකක් දාන්න මේ මිනිස්සු අවුරුදු 200ක් දැන් මේ නවීන විද්‍යාව කියන කුණුහරුපේ හරහා ගිහිල්ලා තියෙන මේ කුණුහරුපේ හරහා උනේ මොකද්ද මේ නවීන විද්‍යාව කියන එක ලෝකෙට ආපු දවසේ ඉඳලා බයලජ්ජා දෙක නැති වුණා මේ පරිේශණය සඳහා ලැජ්ජ බය දෙක තියෙන්න බෑ ලැජ්ජපයි තියෙනවනම් පරිේශන කරන්න බෑ. ඉතාලම ගැඹුරේ. ඒ නිසා කොත්තනක හෝ පරිේශනයකට යනකොට අපේ අගයන් ආඩම්බරයෙන් පාවා දෙන්න වෙනවා. එහෙම නැත්නම් අපි පවතින தත්ත්වය හොඳ නැහැ කියන්නේ. පවතින தත්ත්වය අඩුපාඩුවක් වහන්නේ නැහැ. ඒ කියන්නේ මම දැන් මෙතන කියන එක හොඳ නැහැ. මිට වැඩිය හොඳ තැනක් තියෙනවා. ඒ නිසා මම දැන් කියන එක මම දැන් මෙතන කියන සතිය පැත්තක තියලා අපි විවිධාකාර පරිේශන වල යොදවනවා. ඉතී ඥානපෝනික ස්වාමීන් වහන්සේ සත්‍ය පිළිබඳ රචනයක් ලියලා උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා සතිය ඇර අනිකුත් හැම චෛතසිකයක්ම
කැපිපේන චරිතයක් බවට පත් වෙන්න හදනවා. එයා හැම වෙලාවෙම කැපිපේන හදනවා. සතිය විතරක් නැත්නම් සතිය මුල් වෙච්ච කෙනා සතිය පෙරතියට කද්දාකත් කැපිපේන හදන්නේ. එයාට කිව්වත් මේ නායකත්වයේ ගන්න මුල් තැන ගන්න කියලා එයා කැමති නැහැ. කවුරු හරි කිව්වොත් යෝජනා කරොත් එයා මුල් තැන ගන්න. ඊට පස්සේ ප්‍රශ්න ඉවරයි. ඊට පස්සේ පරිශන ඉවරයි. පරිශන ඉවර නම් අසහන ඉවරයි. පරිශන ඉවර නම් ආතතිය ඉවරයි. ඉතින් ඒක නිසා අපි මේ භාවනා කර කර ඉන්නකොට බලන්න අපේ හිත මේ වර්තමාන මොහොතේ තියාගත්තට පස්සේ ඒක විවිධ පරිශන දිගේ ගොඩක් ඒ පරිශනයක වැටෙන්නේ අතීත අනාගත ප්‍රතිකංකන චිත්තං කම්පිතං කියන බොරු වලහරහ. අපි හිත වර්තමානයේ තියාගෙන ඉන්නකොට ඒ හිත බොරුවල හයකට වැටෙනවා. කාරියට කඹේ ඇවිදිනකොට වගේ වැටෙනවා වගේ. ඉස්ලාම කියලා තියෙන්නේ අතීත අනුදහමන චිත්තං විකෝපානුපජ්ජ. අපේ හිත බොහෝ විට අතීතයට දුවනවා. මොකද අපි හැම කෙනා අතෙම තියෙනවා අත්වැරදි. අපි හැම කෙනා අතෙම තියෙනවා සදාචාරාත්මක හීනමානයක්. මට මේක අපරාධ, මේක උනේ, මේකට වැඩිය හොඳින් කරගන්න තිබුණා කියලා අතීතයේ පිළිබඳ හැම කෙනාම 100%ක්ම පශ්චාත්තාපය. එකෙක්වත් නැහැ මේ ලෝකේ අතීතය ගැන සතුටු වෙන්න කෙනෙක්. ඒ නිසා අපේ හිත ඔය දැනුම කියලා කියන්නේ තනිකර අතීතයක්. මතකයේ තමයි ඔක්කොම දුක් තියෙන්නේ. දුක් තියෙන හැටික් තියෙන්නේ දුක මතකේ. අපිට ඒක අමතක කරන්න බෑ. අපි තරම් දුකට කැමති. අපි අතීතයට කොච්චර කැමතිද, ඥානයට කොච්චර කැමතිද, ඒ තාක් දුකට කැමති. ඒ නිසා හිතට නිකන් දුක නැතුව ඉන්නකොට නිකන් කූඩල්ල කොට්ටේ උඩ තිබ්බා වගේ. ඒ නිකන් අසහන සීලී ගතියක්. ඒ නිසා අතීත අනුදහන චිත්තං. ඒ වෙනුවට අනාගත ප්‍රතිකංකනයක් කරනවා. මේ දුක නැති කිරීමට කොමන පරිශ්‍රණයක් කරම්දෝ කියලා කුතුහලයක් ඇති කරගන්නවා හිත. මම මෙදා මෝඩකම් කරලා දැන් නැහැ. මම ඊටපස්සේ මෙහෙම කරනවා කියලා ඔය දෙක තමයි අපේ හිතක භාවනා කරන හිතක වර්තමානට ගත්ත හිතක හිත පිට යන්න නොමග යන හිතාන ප්‍රධාන කාරණා දෙක. එහෙම නැත්නම් අබිනතං චිත්තං රාගානුපත්තං අපනතං චිත්තං පටිඝානුපත්තං කියලා මොකක් හරි මේ ඉඳගෙන ඉන්නක රස නැහෙනේ. ඉඳගෙන ඉන්න එක ආකාරයිනේ. හුස්ම බලනකොට එපා වෙනවා. සක්මනෙම කරනකොට එපා. එතකොට අබිනතියක් වෙනවා. මොකක් හරි රසකහරකයක් වෙනවා. එතකොට ඒක රාගානුපතිත වෙනවා. එහෙම නැත්නම් මේ ඇවිදින එක පිළිබඳව ද්වේෂයක් කියලා. මේ අවුව පායලා දෙන මල හොන්තු මේක ඇවිදින්නත් බෑ. අවුව නැති කරලා දෙන්න බැද්ද කියලා. දැන් භාවනා කරනකොට මැස්සෙක් ඇවිල්ලා ඇහුවොත් එහෙම ඔච්චර මේ භාවනා මැදියත් නැක් ඇදුවා. මැස්ස නැති කරලා දෙන්න බැරි තප්ප මේ මැස්සෙක් ඇවිල්ලා මල කරදරේ කියලා. අර ඔක්කොම තරි මැස්සත් හරි. පුදුම ද්වේෂයක් එන්න බන්නා මැස්ස දතර දිලා හප්පන්න හිතෙනවා. ඒ ඉර එතනම අහනවා කොච්චර කෙරුවක්වත් ඇද්දක වහනද බලනකොට ඇවිල්ලා නාසය ළඟ වහ. එතකොට ඌත් එක පුදුම තරහක් කෙරුවා. එතකොට භාවනාවේ පුපුරු ගන්න තරහක් එනවා. එහෙම නැත්නම් අලස වෙලා නිඳට වැටෙනවා. මෙන්ටයි තැවිසෙන. ආන්නේකදී තරුණ ජනතාවට, ඒ කියන්නේ අපි අවුරුදු 100 නම් පරමායුෂ 50 වෙනකම් එහාට තියෙන අතීත අනාගත ප්‍රතිකංකන චිත්තම් විකම්පිත. අනාගතයේ පිළිබඳ සැලසුම් හදනවා. උද්වේගයෙන් ගත කරන්නේ. මම හිත මෙහෙම කරනවා කියලා තාන්තමයි දඟලනවා. ඉතින් ඒක නිසා ඒ හිතට පොහොර දාන්න තමයි අද තියෙන මේ කාම ලෝකයේ හැදිලා තියෙන්නේ. කාටරි එහෙම පරිශන කරන්න ඕනේ ඒගොල්ලෝ ආධාර දෙනවා මෙහෙමයි කරන්න ඕනේ කියන දිගින් දිගට දිගින් දිගට යන ඒකදී හොඳටම ඔය සුබදාරාමිතේ ડોක්ටර් මාත්‍ය කිව්වා මේ ලෙඩේට අපිට මේ පැත්තේ තියෙනවා මෙහෙම පරිශන කරන්න ඕන ගැතියක් නමුත් එවැනි පරිශන වලට කවදාකවත් ආධාර දෙන්නේ නැහැ ඒගොල්ලෝ ආධාර දෙන්නේ ඒගොල්ලන්ගේ භාණ්ඩ විකිණන පරිශන සඳහා පමණයි ඒ නිසා අද තියෙන NGO හරහා මේ ප්‍රොජෙක්ට්ස් හරහා පරිේශන හරහා මනුස්ස මනස සම්පූර්ණයෙන් කරකවලා තියෙනවා. ඕන කෙනෙකුට කිව්වොත් මෙච්චර ග්‍රාන්ට් එකක් දෙනවයි කියලා, ඒකට ප්‍රොපෝසල් එකක් ලියයි හිටගෙන ලියන්නේ. මොකද්ද ඒකේ ලැබෙන්නේ? කොහෙද අපි යන්නේ? ඇයි මේ සල්ලි අපිට දෙන්නේ කියලා හිතාගන්න කාටවත් වෙලාවක් නැහැ. ඔය යුනිවර්සිටි සොන්නාගේ වැඩිම ග්‍රාන්ට් එකක් ගන්න හදන එක තමයි වෙලා තියෙන්නේ. ඒ ශිෂ්‍යෝ ටිකක් අරගෙන ඒකට දාලා උන් ඔය මොනවාරි පිස්සුවක් කියනවා. ග්‍රාන්ට් එක යන්නේ ප්‍රයිවට් account එකට. වැඩේ යනවා විතරයි. ඉතින් එතකොට අර කියන්න ඕනේ ටික අපි වගේ තුන්වෙනි ලෝකේ රටකින් රිසර්ච් එකේ ප්‍රතිඵල වශයෙන් අන්න අර ඒ පැත්තට පළවෙච්චාම අර මිනිසුන්ට කියන්න ඕන අඳහැරේ සිද්ධ වෙනවා. ඒ වෙනුවට අපි ළඟ තියෙන මේ දැනට තියෙන එක මදි තව ටිකක් වැඩි කරන්න ඕනේ කියන මේ තෘෂ්ණා ගතිය භාවනාවේදී තේරුම් ගන්න වැඩි වෙලා යන්නේ. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපිට කොයි වෙලාවක හරි අරමුණක දිගට හිත පැවැත්වුවොත් ආසස්වසාවේ දිගට හිත පැවැත්වුවෝ පිම්බීමේ ඇකිලිමේ දිගට හිත පැවැත්වුවෝ වම් දකුණේ දිගට හිත පැවැත්වුවෝ ඉඳගෙන ඉන්න භාවේ දිගට හිත පැවැත්වුවෝ ඇවිදින භාවේ දිගට හිත පැවැත්වුවොත් එපා වීම එනවා
එපා වීම ඇවිල්ල ඇඟටත් නොදී පැතුලටත් නොගිහින් ඔන්න හිත පිටපයින්ව තෘෂ්ණාජනක අරමුණක. එතකොට බුදුරජාණන් වහන්සේ මේක කාට හරි කවුරු හරි මේක කමඨාන් සුද්ධ කරනකොට වාර්තා කරුවොත් මං ආනපන දිහා බලා හිටියද මට කම්මැලි මට නිදිමතයි මට ඒකාකාරී එපා වෙනවයි කියලා කිව්වා නම් කියන්නේ තරන් යා අවංක කමඨාන් වාර්තාවක් ලිව්වනම් බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා ඔය හිත පිට පණින එකට කියනවා තෘෂ්ණාව රාගය කියලා. අරමුණේ තියෙන විරාගය තෘෂ්ණාවට උත්තරේ. දැන් ඔබට විරාගයේ පහළ වෙච්ච නිසා තමයි විරාගයට දෙන වචන ටික තමයි කම්මැලිකම, නීරසකම, ඒකාකාරීකම, බයගතිය, පාළුගතිය, තනිකම තමයි විරාගය. මෙතන ඉන්නවද කවුරු හරි එහෙම භාවනා කරන්න එපා මේ පහළ වෙච්ච නැති කෙනෙක්. ඒ ඔක්කොම කියනවා මේක නැති කරගන්න හදන. මේ පහළ වෙන ඒකාකාරීකම, පහළ වෙන මේ නීරසකම, මේ පහළ වෙන නිදිමත ගතිය, මේ පහළ වෙනකොට අර මේ හිත පයින ගතිය නැති කරන්න හදනවා බුදුරජාණන් වහන්සේට පෙන්වන්න ඕනේ. ඕක තමයි භාවනාවේ දියුණුව. විරාගය තමයි විරාගෝ සෙට්ඨෝ ධම්මානං. මුළු ලෝකෙම තියෙන ධර්මානුව වැදගත්ම දේ තමයි විරාගය. ඒක අපි වාර්තා කරන්නේ කම්මැලිකම කිය, නීරසකම කිය, එහෙම නැත්නම් නිදිමත වෙනවයි කිය, එපා වෙනවයි කිය, බය වෙනවයි කිය, නොදන්න තැනකට ගියා වගේ කිය. කවදා හරි කමඨාන සුද්ධ වුණොත්, එහෙම නැත්නම් බණක තීරුම් ගත්තොත් මේ භාවනාවේදී ලැබෙන මේ විරාගයට අනුග්‍රහ කරන්නේ කොහොමද කියලා. එහෙම නැත්නම් මේ එපාකම තියෙද්දිත් ඒ අරමුණේම පවත්වන්න පුළුවන් නම්. එතකොට අපිට තේරෙන පටන් අරගන්නවා අපේ හිත කොච්චරක්නම් පරිේශන තෘෂ්ණාවට ගිහිල්ලා අර ඒකාකාරී අරමුණෙන් හිත කඩලා දාන හැටි. එතකොට අපි උදව් කරන්නේ මායාවේ පැත්තටද බුදුහමරගේ පැත්තටද කියලා බැලුවොත් ඒකාන්තියම රාගයෙන් පැත්තර තමයි අපි නොදන්න හිත උදව් කරන්නේ. ඒකට අපි දැනුවත් වෙලා යන්න ඕනේ යෝ යෝනිසමනසිකාරණ යන්නේ මේ කම්මැලිකම එන එක අනිවාර්යම විපස්සනා භාවනාවේදී අරුණ වාගේ ඉර නගින්නේ ඉස්සරහින අරුණ වාගේ. එහෙම නැත්නම් පෙර ගමන පෙර නිමිත්තක් මේ නීරසකම තියෙද්දිම ඉරියව හොල්ලන්නේ නැතුව මේකම තව එක චිත්තක්ෂණයක් එන්නේ. මේ අරමුණේම තව චිත්තක්ෂණයක් එන්නේ. මේක කරන්න බැරුවොත් එහෙම කරන්න බැරි කෙනෙක් මේකේ නැහැ. ඇඟටම නොදැන දන්නේම නැතුව හිත ඇදටටත් නොගිය පැල්ලා යනවා. මෙන්න මෙතනදී මේ පරිේශන තෘෂ්ණාව හිත මේ එක එක ක්‍රම හරහා පණින්න හදන ගතිය අතින් අපි ඔක්කොම සමානයි. කාටවත් කියන්න බෑ අත උසල නෑ නේ මගේ හිත තිබ්බ ගම මුත්ත තිබ්බා වගේ දිගටම අරමුණේ තියනවා කියලා එහෙම හිතින්නේ නෑ. හිත පිට පණිනවා. අන්නේ පණිද්දි මේ රාගෙට ඉඳ නොතබා විරාගේ එනකොට විරාගෙට සාදර වෙන්න නම් අපි ලොකු සාන්ති කියන කොච්චර ලෑස්ති මනසකින් යන්න ඕනද පරියන්කේ. කොච්චර ලෑස්ති මනසකින් යන්න ඕනද සක්මණේට. ලෑස්ති මනසින් ගෙමිණිය ගොඩ මම ඉඳගත්තාම ටික වෙලාවකින් කම්මැලි වෙනවා. ඒ වෙනකොට මම අරවණ දිගේ සෑහෙන වෙලාවක් ඉඳලා තියෙනවා. අනේ මට එක හුස්මක් තව බලන්න බැරි. අනේ මට එක පිම්බීම හැකිලීමක් ඕක දිගේ යන්න බැරිද? තව එක පියවරක් ඉදිරියට තියෙන්න බැරිද කියලා බැලුවොත් අපි මේ පරිේශ තෘෂ්ණාව නිසා එන පරිේශණයේ කියන බුද්ධ ඥානසේ පෙන්නන කාරණාව වාසියට අරගෙන යන්න නෙවෙයි පරිේශන කරන්නේ ඒ අරමුණේම ඉඳ. ඒක හුඟ දෙනෙක් හිතනවා. මේ වගේ දෙයක් මේ පොඩි දඩුවකට එහෙම කිව්වට අල්ලන්නේ නැති වෙයි කියලා. ඕගොල්ලෝ පුදුම හිතෙයි, ඕගොල්ලන්ට පුදුම හිතෙයි පොඩි දඩුවකට මේ කාරණාව කියලා දුන්නොත්. ඒ ළමයා ඒක කරලා ඒක අපට උගන්නේ නැහැ. මොකද ඒ ළමගේ ඉච්චරම තෘෂ්ණාවක් නැහැනේ හිතේ. අපි දන්නේ දඟලනවායි කියලා නෑ. ඒ දඟලන ළමයට මේ වගේ කලියුත්තේ මේකයි කියන එක වටහලා දුන්නනම් ඒක විනාඩි 5න් 10න් ඒ ළමගේ චරිතය වෙනස් වෙන්නේ නැහැදී. පුදුම දඟලන නටන ලෝකේ ළමයින්ද කලියුත්ත මේකයි කියලා තීරණ කළ දෙන එක ලේසි නෑ. තීරණ කරපු ගමන් ළමයි සක්මනකට එළඹුණාට පස්සේ ළමගේ තියෙන තලතුණාකම, පරියන්කයට ගියාට පස්සේ ළමගේ තියෙන තලතුණාකම වයසට තරම් වෙන්නේ නෑ. අපිට ඒක කරගන්න බැරි. අපේ හිත ෂටයි, අපේ හිත මායාවී, අපේ හිත වංචනිකයි. අපි අර තෘෂ්ණාවටයි ඡන්ද දෙන්නේ. මේ පරිේශන රටස් ඡන්ද දෙන්නේ ඒක තෘෂ්ණාවෙන් එන බවක් දන්නේ. දැන් මේ මුළු පැයේ බණ කියලා එකහමාරේ බණ කියලා මම මතක් කරන්නේ කොයි වෙලාවක හෝ ඒ වගේ කම්මැලිකමක් එනකොට, කොයි වෙලාවක හෝ ඒ නීරසකමක් එනකොට දිගටම ඉන්න යන්න එපා. තව එක චිත්තක්ෂණයක් ඉන්න බයන මේ කම්මැලිකම අවබෝධ කරන්, කම්මැලිකමට ප්‍රමෝද කරන්, මේ කම්මැලිකම හරහා තමයි නිවන වැටලා තියෙන්නේ කියලා තේරුම් අරගන්න. අන්න එදාට තිරේ අපි හිත කොච්චර ෂට විදියට ගොඩ පෙර ගොදුරුකන් දාලා හේතු කරුණු දාලා මේක පණින්න හදන්න හැටි පැන්නට කමන්නේ නැහැ. පැන්නට කමන්නේ නැහැ. දැනගෙන පණින්න දෙ.
අන්නේ පැනිල්ල ඇල්ලිල්ලට අපි කියනවා පොත් තබන්නේ කියලා. පොත තියන්න භාවනා කරනකොට කොහෙද හිත පිටු. පණින කාරණේ අනුව අපිට කියන්න පුළුවන් මගේ චරිතය. ජන හැටියෙන් කියහගේ මගේ එකසෙන් එක සැරේ බල්ලා නෙවෙයි. ලක්ෂ කෝටි වාරයක් බලන්න. බන්නකොට බන්නකොට මේ හිත පිටු පණින්ද කාගේ න්‍යාය පත්‍රයකට පණින්නේ? මේ සැලසුම් කරපු එකත් මෙච්චර මහන්සිලා ඇවිල්ලා මේ අනුග්‍රහ කරගෙන භාවනා කරද්දී කොහෙන්දෝ යන පරිේශණයකට අපේ හිත පිටු පයින්. පයින් පයින් වෙලා මේක නිරීක්ෂණය කරනවා. ඇර මේකට ගොඩේ ඉන්න මාර්ගයක් නැහැ. ඒක නිසා අත්තර දහරහමයි ගොඩේ ඉන්න තියෙන්නේ. හොඳට බලන්න අපි ආරක්ෂක තැනක හිට තිබ්බහම එයා පණින පැනිල්ල. එයා පණින්නේ කොහාටද කියලා බැලුවොත් Tamange චරිත ලක්ෂණ කියා ගන්න පුළුවන්. ඒක කේන්දර බල්ල කියන වගේ නෙමෙයි Tamanma ඒක හොයන්න. ඒක නිසා භාවනාවට බහින්න විපස්සනා භාවනාවේ නුබෝ වෙලාකේ නීරසකම එනවා. නීරසකම විපස්සනා ඥානයේක පෙරමඟ ලකුණක්. එහෙම නැත්නම් ඒකට කියනවා අරුණ නැග්ගා වගේ පුබ්බ නිමිත්ත පුබ්බකරණේ කියලා බලන ගියොත් අපි දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න සුදුසු බාටපත් වෙනට යෝගාවචරේ බාටපත් වෙන. නමුත් ඒක මග අරින්න ගියන අපි මග අරින්නේ දුක්ඛ සත්‍යයි. අපි තෘෂ්ණාවටයි පොහොර දාන්නේ, පරිේශෙන්ටයි පොහොර දාන්නේ. ඒ බව දැනගන්න ලැබුණා නම් මේ වැඩමුළුවේ ලොකුම ජයග්‍රහණ. ඒ මතක කිරීමත් එක්කම දවසේ ධර්මදේශනම අන්තිම කරන්න බලාපොරොත්තු වෙනවා. අහගෙන ඉඳපු සීල දෙනාට තමන් කරගෙන ගිය වැඩේ තවත් උනන්දුවෙන් ඉදිරියට යන්න හේතු වාසනාවක් වේවා මේ ධර්ම දේශනාව කියලා ප්‍රාර්ථනා කරනවා. සීල දෙනාටම තෙරුවන් සරණයි.